සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්ත සග්ගමොක්කදං දම්මස්සවෙන කාලෝ අයංබදන්තා දම්මස්සවෙන කාලෝ අයංබදන්ත දම්මස්සවෙන කාලෝ අයංබදන්ත නමුෝතස්සෙ බගවතෝ වරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස පුත්තපි මං භන්ති චවිංගින්දති சමந்த சමஜ மసந்தති மసஜවා நாந்தතිනஜ அட்டி ந்தති ති ජෙත්වා අ්ටිමින්ජං ආගම්ම තිට්ටතිති අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අපගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් සංසාර දුක කෙළවර කරගත්ත. සංසාර දුක ඉවරකරගන්ට වෑයම් කළ වැෑයම් කරන ආරය මහා සංගඩත්නයටද අපගේ නමස්කාරය වේවා. සුපින්වත්න මේ මොහොතේ ඔබා පැහැම දෙනාම අද මේ සුවිශේෂ දිනයේදී පියවරුන් සම්බන්ධ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් මතුවන දේශනාව තුළින් පැහැදිලිවන ඒ භාග්‍යවතුන් වහන්සේ මානව දයාව අනුකම්පාවෙන් පිරිච්ච, පීතෘත්වය පිළිබඳ දරපු අදහස මොනවගේ කක්ත. ඒ අදහස්ස තුළින් සාමාන්‍ය ගෘහස්ථ ජීවිතයේ ගණුදනුවට එකතු කර ගණ්ඩ තියනදේ මොනොවද කියලා කතාහකරගන්න අවස්ථාවයි මේලඹී තිබෙන්නේ. පිනොත්නී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට පූර්ුවිකාවක් විදියට. අපි අපේ අවධානය යොමු කරගන්න කාරණ කීපයක් තියෙනවා. අද දවස ඉතා විශේෂ දවසක්. අද දවස ඉතා විශේෂ දවසක් වන්නට බලපාන ප්‍රධාන කාරණ කීපයක් තියෙනවා. ජූනිිමාසේ තුන්වන ඉරිදා පියවරුන්ගේ දිනේ කියලා ලෝකේම කතා කරනවා. පියවරුන්ගේ දිනේ වෙනුවෙන් ලෝකේම සූදා නම් වෙනවා. හෑම වස්සරකම තුන්වෙන ඉරිදා මේ මාසේ පියවරුන්ගේ දිනේ. වරුන්ගේ දිනේ වෙනුවන් ලෝකයා කරන දේවල් පිළිබඳ විමසීමෙන් බලද්දී අපටට එරෙනවා පීතෘත්වය වෙනවින් සමහරාය තෑගි බෝග දෙනෝ සමහරාය ප්‍රනාාම පූජා කරනවා සමහරාය තමන්ගේ තාත්තාව සිහි කරලා තමන්ගේ අපපච්චීව සිහි කරලා ඒ අයි සතුටු වෙන වෙදයේ කාරණාවලට ඒ අයි වඩා තුනන්දුවක් දක්වන කාරණාවලට වැඩි අවධානයක් යොමු කරන්නට අද දවස වංකරගන්නවා. සමහරවිට මේ පීතුෘත්තුවඒ සම්බන්ධෝ දිගැහැරෙන මේ විශේෂ ධර්ම දේශනාව ශ්‍රවණය වෙන වෙලාවි ඔබේ කනට වැටන වෙලාවි. වැඩිහිටි නිවාසවල තමන්ගේ දරුවායනකං මග බලාගෙනන්න පියවරු හැබෑට මද පියවරුන්ගේ දවස්ස අපි දන්නෙවත් නෑනේ කියලා. අතීතා වර්ජනා අතීත සංකල්ප තමන් ගතකරපු අතීත ජීවිතය දරුවන්නෙක් අතීතේ ගෙවෙලා දැම්මි කොහොමද වගේ කාරණා කෙරෙහි අවධානය යොමු වෙලා ඇති. බටහිර ලෝකේයට තෑගි බෝග දෙන ප්‍රනාාම පූජා කරන මෙමට වඩා වැඩියමක් ඒ ඇත්තන්න බුණ ගැහෙන්නේ නෑ. බටහිර ලෝකයාට ඊට වඩා වැඩමක් ගලපාගන්න තේරෙන්න්නෙත් නෑ හැබැයි. ීතෘත්වේ නාමීන් බෞද්ධ්‍ය ගුවන් විදුලෙන්. පියවරු වෙනුවෙන් අපි මේ මොහොතේ බණ කියනවා. පියවරු වෙනුවෙන් ධර්මදාානයට තමන්ගේ අවධානය යොමුකරගන්නට ලෝකේ කාටවත් ලැබෙන්නේ නැති දුර්ල භවස්ථාවක් අපට ලැවිලතියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කණට වැටෙන එක බුද්ධ වචනය ජීවිතයට ගැලපිෙනයක. තෑගි බෝග දෙනවට වඩා ප්‍රසංසනීයයි. ප්‍රනාම පූජා කරනවට වඩා ප්‍රසංසනීයයි. තමන්ගේ තාත්තා අපපච්චි පියතුමා සිහිකරලා. තමන්ගේ පියතුමන් සතුටුුවනවිදිේ වෙනත් භෞතික දෙයක් ලබා දෙනවට වඩා. ධර්මය කතා කරනක. එනිසා දරුවන් ගැන සතුටුවන දරුවන් ගැන පසුවම්බරමක් විදියට දරුවා කියන සංඥාව තමන්ගේ මනසට නැගෙනකොටම මනසේ පසුතැවීමක් ඇතිවෙන දරුවා හිටියනම් හොඳයි කියලා හිතෙන ඇයි අපි ෝ බලන්නවත් නවි අප බමුණ ගැහිලා අපිත් එක කතාබා කරන්නුවත් නාවී කියල හිතෙන මේ විවිධ පරාසයන් තුළ හිරවෙච්ච පියවරුන්ගේ පැත්තින් ඔවුන්ට තියෙන කතාව එහෙමම පැත්තකින් තියලා අපි ධර්මී පිතෘත්තුය පිළිබඳ මේ දේශනාව සිද්ධ කරමු. කෙනෙකුට හිතෙන්න්න පුළුවන් පියවරුන් වෙනුවෙන් දවසක් මොකටද කියලා. තාත්තලා වෙනුවෙන් දවසක් අවශ්‍යෙන්නෑ කියල කෙනෙකුට හිතෙන්න්න පුළුවන්. පියවරුන් ආදරය කරන්න දවසක් හොයනවටත් වඩා පියවරුන් වෙනුවෙන් වෙන්වුණු අදවගේ දවසක් පිළිබඳ තර්ක විතර්ක සංවාද විසංවාද මතවාද ගොඩනඟනවටත් වඩා. පියවරුන් ගැන කතා කරන්න වෙන්වුණු අදවගේ දවසක පියවරුන් ගැන කතා කරමින් ධරමීෙන් පොහොසත් වෙන්න අපි උත්සහ කරමු. ඒකට සුදුසු කාලයයි මේ එළඹුණේ. පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ මේ කාරණ පිළිබඳ පීතෘත්තුවය පිළිබඳ සාත්තා කියන සංකල්පය චර්්‍යාත්මකෝ මොනවිදියටද ගොඩනැගුණේ කියන කාරණා පිළිබඳ සිදුවීම් බොහෝමයක් තියෙනවා. සංසාරදුක හමාර කරගත්ත නිවෙන්න කිසිවක් නැතුව සදාකාලිකෝම නිවිලගිය. ලෝක සත්්‍රයාට නිවෙෙන් නඋගන්නපු අපගේ ශාස්තෘරූන් වහන්සේ පවා. පීතෘත්වය පිළිබඳ දරපු අදහස ධයාාවරණයේ සුද්දෝධන රජතුමාන් නිදිරියේ සසරදුක ඉවරකරගන්ට අනුග්‍රහයක් විදිහයට කියාපු බණ මේ ඔක්කෝම අපි මේ කාලේ කතාකරගන්න උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ නමක් විදියට උන්වහන්සේ මේ මිහිමත දායාද වෙන්න කලින්. උන්හන්සේ ගතකරපු බෝධිසත්ව ජීවිතයේදී බොහෝ තැන්වල පියසෙනහස මතුවෙන් අවස්ථා. හරියට මුණ ගැහෙනවා. තාත් එෙක්විදියට පියෙක්විදියට තමන්ගේ දරුවන් ඉදිරියේ මානව දයාවෙන් පිරිච්ච මනුස්සෙක්විදියට මනුස්සත්ව ඉක්මවාගිහින් විවිධ තැංවල ඉපදෙමින් මැරමින් යද්දී තිරිසං ජීවිතයේ තුළදී පවා. ධාරක ශනේහය මතු වෙන තැන්. ජාතක කතා පොත තුළ විශාල වසයෙන් දිගහැරිලා තියෙනවා. සමහරවිට මේ කාතා කරන කාලය තුළ අපට මේ සියල්ල කතාකරගන්න බැරිවෙයි. හැබැයි අපි පුළුවන් විදියට ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව කතා කරගන්නට ගලපාගන්නට අපි උත්සහ කරමු. පින්වත්නී තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ළඟ හැර මෙවැනි මානව ගුණධර්ම වෙනත් කිසි කෙනෙක්ගින් බලාපොරොත්තු ඉන්න බෑ. තාත්තා කෙනෙක් කම්මා කෙනෙක් ළඟ හැර දරුවා කරෙ පවතින අසීමිත මෛත්‍රියක් තමන්ගේ ස්වාමියයාගෙන් බලාපොරොත්තු වන්න බෑ තමන්ගේ දරුවාගේ දුකේදී හදවත කඩා වැටෙන අනේ දරුවාට මේදුක දැනින්ඩොෝනෑ මේ දුක මම විඳවන්නන් කියන. අනුකම්පා සහගත හදවතේ තෙතමනයක් තාත්තා කෙනෙක්ගෙන් හැර ස්වාමියෙක්ගෙන් බලාපොරොත් වෙන්න බෑ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළඟ හැර. සැපතයේදී අසීමිතව සතුටුුවෙන දියුණුවේදී අසීමිතව සතුටුවන මුදිතාව වගේ මානව ගුණධර්මයක් ස්වාමියෙක්ගෙන් බලාපොරොත්තුවෙන්න බෑ. ස්වාමියෙක් තුළත් එවැනි මානව ගුණධර්ම තියන්න පුළුවන් හැබැයි තාත්තා කෙනෙක්ගේ ළඟ තරම් පින්වත්නී එවැනි මුදිතා ගුණයක්ම. අමන්ගේ ස්වාමයාලඟ වෙනත් පිරිමියෙක් ළඟ හොයන්ඩයන්ට එපා. තාත්තා කෙනෙකුට තරන් අම්මාටක් වැඩිය සියල්ලම දැකලා අත්දකින මේ ලෝකයේ දෙපැත්තේ ස්වභාවය. එකඇන්නේ ලෝකේ තියන දෙපැත්තට විහිදෙන රිද්මය ලාබේ අලාභය. නින්දාව ප්‍රසංසාාව, සැපදුක යසායස මේ පවතින ලෝකයේ උබය අන්තේ ඉදිරියේ. දරුවා කරන කුමක්කාරණයක් ඉදිරිිය වුවත්න්. අසීමමිතෝ පවතින් උපේක්ෂාව තාත්තා කෙනෙකුගේ දෙවැනි වෙන්නේ. ලොව පහලවන බුදු කෙනෙකුට විතරයි පින්වත්න්නේ. එවැනි උපේක්ෂාව. තමන්ගේ ස්වාමියයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. තාත්තා කෙනෙක් විදියට නැගෙන මේ මානව ගුණධර්ම දෙවැනි වෙනවානං දෙවැනි වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. එනිසා මෙවැනි ගුණධර්මවලින් පිරිච්ච තාත්තා ඔබට මොනගැහිලා නැත්තම් මේ වෙනකොටත්. නගැහිලා නැත්තං කියලමං අදහස් කරන්නේ තාතාව මගහැරුණා නම් මේ වෙනකොට. සමාරිවි ඔබේ පැත්තිං ඔබට ඒ වෙනුවෙන් කියන්න ලොකු කතාන්දරයක් ඇති. ඒ වෙනුවෙන් කියන්න ලොකූ විස්තරයක්ඔබට ඇති. තාතාව මැගහැරුණු කාරණා පිළිබඳ ඔබගේ කතාන්දරේ පැත්තකින් තියලා. නැවතත් තාත්තා ගැන හිතන්නට පේතෘත්තුවය ගැන දයාව මෛත්‍රිය කරුණාව අනුකම්පාව සහිතව තාත්තාදිහා බලන්නට. ඒ සත්පුරුෂ ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ මතුකරගන්නට මේ ධර්ම දේශනා ඔබට උදව්වෙයි. මේ දේශනාාව අවථාන වෙනකොට තමන්ගේ පේතෘත්තය වෙනුවෙන් පියෙක්විදියට දරවාදි බලන්න ඕන විදිහත්, දරුවෙක්විදිහට තාත්තාදිහා, . අතීතේ තාත්තා මොන නොගැහුනත් තාත්තා බැහැරවුනත් තාත්තාව මගැහැරු නත්න් මේ මොහොත්තේ තමාගේ පියතුමා වෙනුවෙන් කරන්න ඕන ධර්මී දායාදී කුමක්ද කියලා අපි ඔබට මේ දේශනාව හමාර වෙනකොට කියලා දෙන්නම්. එනිසා මේ දේශනාවෝ බැහැම දෙනාටම ජීවිත අඔබෝධය පිණිසත් උපකාරවේවාකි අපි අධිෂ්ඨාන කරනවා. පිනවත්න බුද්ධබෝධි සත්වයන් වහන්සේ නමක්. පාරමී ධර්මියන් පුරාගනන ගමනේදී. හරිම විඩාබර ගමනක් වඋහන්සේ ගෙවලදානවා. ඒ ගෙවාගනාපු සංසාරයේ මහා කල්ප අසංකේ හතරකුත් කල්ප ලක්සයක් ගෙවාගනාපු, පාරමිතා පූරණය කරපු යුගයේදී. තාත්තා කෙනෙක් විදියට තමන්ගේ යුතුකම ඉදිරියේ. උන්වහන්සේ බෑරවෙන්නේ නැතුව බුද්ධත්වය පිණිස වීරිය කරපු විදිහ ගැන අපි ධර්මයෙන් කතා කරගන්න උත්සහ කරමු. පිනොත්නි මේ විදියට ආපු බෝධිසත්වවරයගේ ගමනයේදී බෝධිසත්වවරයෙක් පවා ඉතා විශේෂ අදහසකින් කොහොමද තමන්ගේ දරුවා ඉදිරියේ වැඩකළේ කියනෙකට හරි ලස්සන නිමිත්තක් මංගවට කියන්න. බෝධිසත්වවරයෙක් සියලු පාරමිතා සම්පූර්ණ කරලා දෙවියතලේ ඉන්නකොට. සද දෙවිඳුන් තමයි බුදුකෙනෙක් පහලවීම පිටිපස්සේ අනුක්‍රාකරයා. උහන්ස සියලූම පාරමිතා සම්පූර්ණය කරලා බුද්ධත්වය පිණිස දෙවියතලයේ මගබලාගෙන හිටියයා සුදුසු කාල එනකං. සුදුසු කාලේනකම් මඟබලාගෙන ඉන්නකොට සක් දෙමිදුන් තමයි දෙවියතලයේදී බලන්නේ මහා වීරයන් වහන්සේ පාරමිතා සම්පූර්ණද කියලා. බලනකොට දැනගත්තා දානයේ අඩුවක් තියනවා. දානයේ අඩුවක් තියෙන බව දැනගන ඒ බෝධිසට්‍යයන් වහන්සේ ළඟ තමන්ගේ දකුණු දනමඩල බිමෑනල කියනවා. වීරයන් වහන්ස. ඔබ වහන්සේගේ පාරමිතා සියල්ල සම්පූර්ණයි. මේ සම්පූර්ණ වුුණ පාරමිතා අතරින්, ධානයේ අඩුවක්තියෙනවා. ධානය පුරීම පිණිස ධානය සම්පූර්ණ කිරීම පිණිස වීරයන් වහන්ස මනුස්සලෝකෙට වඩින සේක්වාකයා. එදා සක්්දමිඳ නාරාධනා කළා. එදා තමයි පින්වත්නී වෙස්සන්තර ජීවිතය සියල්ල දෙන්න බලාගෙනාවේ. මේ සියල්ල දෙන්න බලාගනාපු ගමනේදී. බෝධිසත්වවරයෙක් පවා දරුදුක ඉදිරයේ. පසුභහින නිමිත්තක් පිළිබඳ ධර්මී සඳහනක්තියනවා. පාරමිතා පූරණය කරලා පාරමිතා සම්පූර්ණ වන බෝධිසත්වරයෙක් පවා දඩුදුක ඉදිරයේ කඩා වැටින විදිය හරි ලස්සනට වෙස්සන්තර ජාතකීඉතියෙනවා. පින්වත්නී වෙස්සන්තර නජතුමා. දරුව දන්දෙන අවස්ථාව හරිී මනු යෙදනියයි ුවංක ගිරයේදී දරුවන් දන් දෙනකොට එතුමාගේ හිත පවා කඩා වැටෙනවා. දරවා ඉල්ලගනර බමුණාවට පස්සේ පින්වත්නි දරුව දෙන්නා ගිං හැංගුණා බෝධි සත්වයන් වහන්සේට පවා හිතුනේ. අනමි සිවුමැලි දරු දෙන්න කොහොමද කියලා. හැබැයි හිතාදාගත්තා. නුඹලාගෙත් සසර දුකා අවසාන කිරීම පිණිස බුද්ධත්වය පිණිස දන්දෙනවා කියලා හිතාදාගනයි දන්දුනේ. දරුවන් දෙදනා දැනගත්තානේ අපේ අපච්චි අපේ තාත්තා අපේ රජතුමා. අපේ පියතුමන් අපේ මව නැති අතරේ අපිියොමි බමුණට දම්දෙන්ටනෙවෑ යන්නේ කියලා. මේ දරුව දෙන්නා ආරාමී පිටපැත්තරගිහින් ගල්ගුහාාවකට සැඟවුණා. තවත් විටක පින්වත්න විලට බැහැලා බෙල්ල දක්වාම වතුර පිරුණට පස්සේ. නෙලුම් කොළවලින් හිස වසාගෙන සැඟවී සිටියා. එදා බෝධි සත්්‍යයන් වහන්සේ වෙස්සන්තට ජීවිතේදී තමන්ගේ ජාලී කුමාරයට කතා කර. ක්‍රිශ්නජිනා තමන්ගේ දියනයට කතා කළ කතාගරනකොට මේ දරුවන්ට තමන්ගේ පියතුමන්ගේ වචන ඇහෙනකොට විලේ බැහැල නෙලුම් පත්‍රවලින් තමන්ගේ හිස වහගනි දෙෙද්දී පියාගේ වචන ඉදිරියේ මගහැරයින්ට බැරිවුුණා පුංචි දරුව දෙන්නෙක් බලන් ඉතා කුඩා දරුවන් දෙ දෙනෙක් තමන්ගේ පියතුමා ජාලිය කියල කතා කරනකොට ඒ තාත්තාගේ වචනඉදිරයේ පසුබහින්ට බැරිවුුණා එච්චරට සත්පුරු සයි. බෝධිසත්වයන් වගේම පාරමිතා පුරාගන, මහා කල්ප ලක්සගණන් පාරමිතා පුරාගන ආපු දරුවණෙෑමි. ඒ නිසා ඒ සත්පුරුෂ භවතියනෝ. ඒ ජීවිතයේ පාරමිතාපුරන්නට පහල වුනාට නිමිත්ත තියෙන්නේ සසරදුක ඉවර කර ගැනීමයි. සසරදුක ඉවරකර ගැනීම පිනිිසතමයි. විවිධ ජීවිතවලට විවෘර්ත විමින් ගුණධර්ම පුරන්නේ. දෙවුදුවක් වගේ රත්තරම්පාට ශරීරයක් තිබුණු තමන්ගේ දියනිය.වාම් කකුල් අල්ලාගෙන අඩහන්ට පටන්ගත්තා. අනිත් පැත්තේ ජාලිය කුමාරයා අඩන්න පටන්ගත්තා. පුංචි දියනයක් තාත්තාගේ කකුල් අල්ලාගෙන ආඩනකොට ඒඩීම බෝධි සත්වරයෙකුට දරාගනීන්ට බැරිවුුණා දරුවන් කඳුළු වගුරත්්දී තමන්ගේ දියනිය වම්කුලා අද අල්ලගෙන වම්කු තමන්ගේ කකුලදගේ කඳුළු ගලාගනයක්දී වෙශ්සන්තර රජතුමන්ගේ නේත්‍රා සඟලට කඳුළු ඉනවා දරුදුකට තමන්ගේ කකුලදගේ තමන්ගේ පුංචි දියනියගේ කඳුළු ගලාගෙනයද්දී. තමන්ගේ පුතාගේ කඳුළු ගලාගෙනයද්දේ මේ දරුවන්ගේ හිසට වෙස්සන්තර රජතුමාගේ කඳුළු වැටුණ. පාරමිතා සම්පෝර්ණ වෙලා බුද්ධත්වය පිණිස දරුවන් පවා දන්දෙන්ටපු ගමනේ. දරුවන් ඉල්ලගෙන බමුණා එනකොට දරුදුක ඉදිරියේ බෝධිසත්ව ගුණයක්ත් පසු බැස්සා. අනේ දරුව දන්දෙන්ට බෑ කියල හිතුුණා. දෙපැත්තෙන් දරු දෙන්නා හඬ හඬා ශෝක කරද්දී බුදු බව පිණිස පවා දරූ දන්දෙන්ට මන්දගාමි වුුණ ඒ තමයි පිතෘත්වය. හමක් නෑ නුබලා වෙනුවෙන් නුඹලාගේ විමුක්තිය සලකා සංසාරදුකයි වරකර ගැනීම පිණිස මේ විරෝපී බමුණට දරුවනේ නුබලා දන්දනවා කියලා අදදෙකෙන් අල්ලගන මේ බමුණට දුන්නහම. හඬහඬා මේ දරුවන් පිටිපස්ස බලබලා. කෑගගහමි පුංචි දරුවන් දෙදෙන සිවුමැලි දරුවෝ යද්දී. ආයත් දුවගන ගියා කියනවා මඟට කමක් නෑමේ දරුව දෙන්නා එක්කරගෙන නවාම මේ බමුණට ගහල පන්නලදාලා කියලා ආරාමි ප්‍රධාන දොරළඟට දුවගන ගියා කියනවා ඒ දුවගෙන යනකොට පින්වත්නි තමන්ගේ හිතටම නින්දා කරලා නුම්ඹලාමේ විඩවන විඳවිල්ල සංසාරය තවත් කොයි තරංකාලයක් විඳවන්ඩවේදි කියලා දන්නේ නෑ. පුතේ නුබලාගේ දුකත් අහවරකිරීම පිණිස බුද්ධත්වයේ පිණිස මම හිතහදා ගන්නවා කියලා. තමන්ගේ පහළවුණු සිතුවිලිවලටම නින්දා කරලා පින්වත්නි හිතා දාගත්තකෙනවා. පින්වත්නි සංසාර සාගරයෙන් එතරවීම පිණිස. බෝධිසත්වරේෙක් සියලු පාරමිතා සම්පූර්ණ කරලා අහවරවෙලා බුද්ගත්වේ දොර ළඟටම ගිහින් නිද්දී පවා දරුදුක ඉදිරියේ සසල වනා නං පින්වත්නේ ඒ දරුදුක මොන්න තරං කිදාා බැහැපු අභ්‍යන්තරය තුළින් ගැඹුරටම බැහැගත්ත දරුදුකක්ද. පින්වත්න. තාත්තා කෙනෙකුට ඉන්න ලොකුම කාම බැම්ම තමයි දරුවා කියල කියන්නේ. හැබැයි ඒ කාම බැම්ම අතරින් ඒ කාම බැම්මට අහුවෙලා ඉනේ නැතුව. තාත්තා කෙනෙකුට පවා ධර්මී මතුකරගන්්ඩ මේ දේශනා උපකාර කරගන්න කියලයි. අපි ඔබට කියන්නේ. තාත්තා කෙනෙක් විදියට ඔබ හඬාපු වාර සංසාරයේ සතරමහා සාගරයටත් වැඩි. එච්චරට සංසාරය අණඩල ඇති. දරුවෝ වෙනුවෙන් තමන්ගේ සරීරයෙන් ගලාගන ගිය දහඩිය සතර මහා සාගරයටත් වැඩිය ඇති. එච්චරට ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් ආපු සසර ගමනක් තියෙන්නේ. දරුවන්ගේ සැපත වෙනුවෙන් තමාගේ ජීවිතයෙන් ගලාගනගේ රුදිරය සතර මහා සාගරේට වැඩිය ඇති පින්වත්න්නේ. ඒ නිසා මේ දුක කෙලවර කරගන්න මේ දරුව නිසා හඬහඬා සෝසුසුම් හෙළහෙලා විඳව විඳවා යන ගමන නිමාකරගන්ට තාත්තා කෙනෙක් මේ පියවරුන්ගේ දවස කියලා ලෝකයේ කතා කරන අදවාගේ දවසක අදහසක් ඇතිකරගන්නක ඉතාම වැදගත් අවස්ථාව. එ නිසා පියවරුුවෙන්ුවෙන් මේ දේශනාව විශේෂ අාවධානයක් යොමුකරමින් ගලපාගණ්ඩ. මේ දේශනාව දරුව අහගනින්නවානම් තමන්ගේ තාත්තාට දහම්මාර්ග විවෘත කරලා දෙන්ට මහන්සිවෙඩ. හේතුව තමයි තමන්ගේ තාත්තාගේ බඩපුරෝනවට වඩා. බඩපුරෝණෙක ඉතා වැදගත් මානව ගුණධරමයක් එක සත්පුරු සයි. ඉතා කෘතවේදී එකක ඒ තුළ තිෙන්නේ මහා සීමමිත කළගුණ සැලකීමක්කින්. ඒ කළගුණ සැලකීම වෙනුවෙන් තාත්තාගේ බඩපුරෝණ එක විතරක්. සරමයක් කමිසයක් ගිහින් දෙන එක විතරක්. බෙහෙත් හේත්්‍රිකක් අරගෙන දෙන එක විතරක් නං බුද්ධසාසනයකින් බලන ශ්‍රාවකයෙකුට තාත්තා මගැහැරන්න පුළුවන්. තාත්තා වෙනුවෙන් හදාගන්න අවශ්‍යමු මේ ගුණධර්මමත තාත්තාව ජීවමාන කරන්න, උත්හ කරන්න කියලයි පියවරුන්ගේ දවස්සේ ඔබට අනුශසනා කරන්නේ. පින්වත්නී දැම්මි වෙසන්තර රජ්ුරෝ පවා පසුබහිද්දී එක තැනකද මේ දරුව දෙන්නා අරගෙනයද්දී මේ බමුණ පසුබහිනව එක තැනක වැටෙනවා ඒ වැටෙනකොට පින්වත්නී මේ දරෝ දෙන්න ආයෙත් දුවග නැවිල්ල තමන්ගේ තාත්තාගේ කකුල එල්ලෙනවා බමුණගේ අත ගලවක නැවිල්ල තමන්ගේ තාත්තාලඟ වැඳ වැටෙනවා. ඒ වැඳ වැටෙනකොට ආයත් පින්වත්නි අර බෝධි සත්වරයක් පිනිස බුද්ධත්වය වඩන වීරිය පසු බැස්සකෙනවා. අම්මාටත් අපි අම්මාටත් වැඳ ලගිය බව. අම්මාටත් කියන්න ආය අම්මා මුණ ගැහන්ඩ වෙන්නේ නැති බව. පියරජතුමන අපිට යි කවදා පිය රජතුන් මුණ ගැහන්ටවෙේද දන්න නෑ කියලා ආයෙත් අර බමුණගෙන් අතින් ගිලිහිලා තමන්ගේ තාත්තාලඟට ඇවිල්ලා පෝධිසත්වයන් වහන්සේගේ කකුලේ දැවටමින් ජාලිය කුමාරයා අනේ පියරජතුමන මේ වගේ විරූපී බමුණෙකුට අපිියෝ දන් දෙෙන්නේ නැතිව ියමනාප බමුණෙකුට අපිෝ දන්දීට අපි අන්නන් කියල කියද්දී උන්හන්සේ කඩා වැටුණා. අම්මා අපි නැතුව ඉන්නේ කොහොමද කියලා රජතුමන්ගෙන් තමන්ගේ දුව ප්‍රශ්න කරද්දී පියසනිහස්ස මතු වෙලා බුද්ධත්වය පිණිස වඩන වීරිය පවා මන්දගාමිියුනා කියනවා. ලා වෙස්සන්ඳර රජරුවන්ට හිතුනේ මේ සියුමැලි දරුවන් දෙදෙනට කවන්නේ කෞුද. මේ සියුමැලි දරුවන් දෙදෙනට කිරිපොුවන්නේ කෞුද මිතනින් පස්සේ. මගේ මේ සියවුමැලි දරුවන් දෙදෙන අම්මාට තුරුළු වෙලා නිදාගනිද්දී අදඉඳලා කාත් එෙක්කද නිදාගන්නේ. නිදාගන්න වෙලාවේ කෞුද තුරුල් කරගන්නේ තුරුල් කරගන්ද කෙනෙක් නෑන කියලා. පිය සිනිහස මතු වෙලා බුද්ධත්වය පිණිස වඩාපු වීරිය යට ගියා කියනවා. තමන්ගේ නේත්‍රා සගලට ආයෙ හඳුලු ඉෙනවා කියනවා. හඬල ශෝක කරද්දී ආය ඒ සිතුවිල්ලට නින්දාකරමින් හිතා හදාගත්තා හඩලා වැලපිල සෝකරලා බුදුෙන්ඩ බෑ. බොදුබවෝ පිණිස දරුවනී නුබලාගේද විමුක්තිය පිණිස මමාද නුඹලා අතහරිනවා කෙල හිතහදාගත්ත කියනො මෙන්න මේ වෙලාවේ පින්වත්නි බෝධිසත්ව ගුණයෝස්ත්‍රයේ දරුවන් දද්නෙද්දී මහපොලෝ කම්පාාවුනා කියනවා. එදා මහපොලෝ විතනක් නෙමේ මහා සමුද්‍රය පවා කම්පාාවුනා කියනවා. විසාහල වර්සාාවක් හැදහැලුනා කියනවා. වර්සාවාතරින් ජාලිය ක්‍රිෂ්නජිනා කියන තමන්ගේ පුතා සහ දුආරගනයක්දී. බුද්ධත්වය පිණිස වීරියෙන් දරුවවත් තැරී අමාරුයින් කියනවා. බලන්න බුද්ධිසත්වරයෙක් පවා එහෙමයි පෙන්වත්න්නේ. මේ මේ කාරණයම මතු කරලා ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නේ බුද්ධත්වය පිණි පු ගමනේදී බොහෝ ජීවිතයේදී ගුණධර්මයක්ම පූරණය කරලා ගුණධර්මයක්ම සම්පූර්ණ කරලාපු ගමනේදී. ධානය පූරණය කිරීම පිණි සවසාන ජීවිතයේදී. බෝධි සක්තුවරේක් විදියට පීතෘ ගුණයක් එක්කම දරෝදිහා බලද්දී කඳුළු සලාගත්ත දෙනතිං සෝකයෙන් විඩාබරවෙලා දරුදුක ඉදිරී විමුක්තිය පසුබැස්සාට පස්සෙ පින්නත්නේ. ඒ පසුබැපුූ විමුක්තිය නිසා කියනවා බෝධි සත්ත්වයන් වහන්සේට අවුරුදු හයක් වගේ දිග දුෂ්කර ක්‍රියාවක් කරඩ වනේ. තමන්ගේ දරුවන් ඉදිරියේ තමන්ගේ හදවතේ තෙටමනේ වැඩිවෙලා බුද්ධත්තුවේ පිණිස වඩන වීරිය යටගේපු නිසා. ඒ මන්දගාමී ස්වභාවේ නිසා පින්වත්නී බුද්ධත්තුවේ පිණිසා අවසාන ජීවිතයේදී දුර්ගේශවරීවල්ට ගමන් කරපු ගමනීදී. ගතකරපු දුෂකරස්ක්‍රියාවේ ජීවිතේ කාලි වැඩි වුනාා කියනවා. තමන්ගේ දරුවන් දෙදනා යද්දී. අප්‍රමාණ කඩා වැටීමකින් පසුත්ැවිමින් බෝධි සත්තුවරයෙක් පවා දරුදුක ඉදිරියේ. බුද්ධත්වය පිණිසු වඩන වීරියත් පසුබහිනවානං ඒ සෙනහස පින්වත්නි මොන තරං අභ්‍යන්තරයට කිදා බැහැපු සෙනහසක්ද කියන එක පිළිබඳ අපි අදහසක් ගන්නක ඉතාම වැදගත් දෙයක්. මේවිදිීයට පාරමිතා පූර්ණය කරගෙනාපු ගමනේදී නැවතත් වෙස්සන්තර ජීවිතයේ සියල්ලම දන්දීලා දිවියතලට ගිහින් මගබලාගෙන හිටියා කවදාද බුදුවෙන්නේ කියලා. බුද්ධත්වය පිණිස දිවියතලයෙන් නික්මිලා මායාවගේ කුසේ පිලිසිද ගත්ත දා හිඳලා. සුද්දෝධන රජතුමන්ගේ ජීවිතයේ තුළින් මතුවෙන්නේ. අසීමිත දයාව කරුණාව මෛත්‍රිය විතරක් නිෙමි කාටවත් හොළවන් බැරි දරුදුක ඉදිරයේ පවතින ගැඹුරු උපේක්ෂාවක් පිළිබඳ නිමිත්තක් හොයාගන්න පුළුව. ඒ නිමිත්ත පිළිබඳ ලස්සන ධර්මකාරණාටිකක් ධර්මීම මතු වෙනවා. එදා පේරජතුමන් විදිහට බෝධිසත්වයන් වහන්සේ අධික්ක සැපසහිත ජීවිතයකට විවෘත විද්දී පින්වත්නී මොනොවද ලබා නොදුන්න සැප හේමන්ත ගිම්හාන වස්සාන කියන ඉරුතුවල්ට වෙනවෙනම මාලිගා හදලා. බෝධි සත්ත්වයන් වහන්සේගේ සැපේම ප්‍රාර්ථනා කළා. සාමාන්‍ය ලෝකයේ වනත් පිනත්න තාත්තාකිෙනෙක්ගේ පියෙකුගේ අදහස දරුවා ලෝකයේ ලබන්ට පුළුවන් ඉහළම ගැඹුරුම විශාලම තනතුරු තාන්නමාන ඔස්සේ ජීවිතය සකස් කරලා දෙනේකයි. ඒ විදියට බලනකොට. සුද්දෝදන රජුරුවන්ගේ අදහස අසාධාරණ නෑ රජුරුවන්ට අහන්ට හම්බුණ මගේ දරුවා ඒ කාන්ත වසින් සක්විති රජවනවා කියලා. සක්විති රජකම වෙනුවෙන් රජ්ජුරුව හීනමැව්වා තමන්ගේ දරුවා වෙනුවෙන්. ඒ හීනය මන්දගාමීව යටගියා එක තවසෙකුගේ. කාශයක් ඉදිරි ඒ තමයි ඒ කාන්ත වසයෙන් සසරදුක ඉවර කරගන්න මුනිවරයක් විදියට බුදුුවෙනවා කියන කතාව. බුදුුවෙනවා කියන කතාවත් එක්කම රජ්ජුරුවන්ගේ හිත කඩා වැටුණා. රජරුවන්ට ඕන වනේ නෑ තමන්ගේ පුතා බුදුවෙනවා දකිද. රජ්ජුරුවන්ට ඕන වනේ තමන්ගේ පුතා සක්විති රජවෙනවා දකිද. පිනත්නය එක වරදක් නෑන රජකෙනෙක්ගේ හිතේ ගැඹුරේ බැහැලඉන්නේ ලෝකයේ ප්‍රතාපුවත් අධිරාජ්‍ය ඒ අධිරාජ්‍යයන්ගේ හිතේ ගැඹුරින් බැහැගන්නේ සක්විති රජකෙනෙක් තමන්ගේ පුතා සක්විති රජවෙනවා බලන්ට මොන තාත්වද පිනත්නි කැමති නැත්තේ ඒදිට බලනකොට සුද්ෝධන රජතුමා හරිම සාධාරණ රජික් ලෝකයේ යතා ස්වභාවය ලෙඩවීම ලෝකේ යතා ස්වභාවේ වයිසටෑම් ලෝකේ යතා ස්වභාවේ මරණය මේවා කාටවත් අභිබවා යන්න බෑ මේවා ලෝකයේ සියලු දෙනා යටකරගෙන යන කාරණා දෙැ මේකාරණාවලින් ලෝකයේ යටවෙනකොට අපිනේ දන්නේ ධර්මයක් මතු කරගන්න විදිහ. ඒ අපගේ ශාස්තෘූන් වහන්සේ දා ගිහිජීවිතය අත්තරලදාලා කරපු වික්‍රමය නිසානේ. උහන්සේ අවබෝධයට පත්වෙලා අපිට අනුකම්පාාවෙන් බණ කියපු නිසා පිදන්නවා එතකොට ඒකාලේ රජරුවන් මෙම කියල දෙඩ කෙනෙ කිටේනෑ. සත්‍යය මොකද කියලා රජුරෝ දන්නේ නෑ. රජුරුවන්ට සත්‍යය මොකක්ද කියලා දැනග්ඩුවමන උනෙත් නෑ. එකම වුවමනාවයි හරුද සාක්ෂය තිබුණේ. ඒ තමයි තමන්ගේ පුතා සක්විති රජවෙනවා දකින එක. ඒ වෙනුවෙන් තමන්ගේ ඇමතිවරු තමන්ගේ පරිවාර සේනාව රාජපොරුෂෝම මේ සියලු දෙනා වැඩ කලාා. ජරා මරණවලින් පීඩා විඳවන කිසීම කෙනෙක්. තමන්ගේ දරුවාට පිෙනින්ට සැලැස්වින. ජරාමරණවලින් පීඩා විඳනායට වෙනම මන්මාවත් අදලා ඒවා වහලා ඒවගේ මිනිස්සු කොටු කරලා. ඒ මිනිස්සුන්ට රාජකී උද්‍යානවලටන්ට නොදී ඒ අයට කෑමබීම සපයමින් ඒ ඇත්තන්ට වෙනම ජීවිතයක් හැද ඔබලන්න මේගේ ජීවිතයක් හදනක මොන්න තරන් දුෂ්කර වැඩත්ද. වැඩ පෙළිවෙල පින්වත්නී හිතන තරන් සුන්දර එකක් නෙමේ ඉතා දුෂ් කරයි. තමන්ගේ පුතා එක ඉන්න සමකාලීන වයසේ අය පමණක් මාලිකාවේ තියන්න රජුරුව සැලසුම් කරා. රජ්ජුරුවන්ට අවුරුදු දාහ තක්වෙනකොට අවුරුදු දාහත්තට වඩා වැඩිවයසේ දරුවෙක් මාලිකාාවේ හිටියේ නෑ. සැප සම්පත්වලින් අල්ප මාත්‍රයක්වත් අඩුකරන්නේ නැතුව තමන්ගේ දරුවාගේ රජකම වෙනුවෙන් ප්‍රතාපුවත් රජෙක් සිහින බැව්වා. සුද්දෝතන රජුරෝන්ගේ පවා ජීවිතේ හරිම අනුවේදනය විදිට යිපින් වත්නී ගලාගෙන යන්නේ. ඒ ජීවිතේ ගලාගෙන යන ස්වභාවේ පිළිබඳ පුදුමහකාර සංවේගයක් අපට ඇති වෙන්නේ. සතර පෙරනිමිති අපගේ බෝධි සත්වයන් වහන්සේ දැක්කා. දැකලා රජකම ගැන කලකිරුණා. තමන්ගේ අම්මා නැතුව තාත්තා කෙනෙක්ගේ සෙනෙහසින් බෝධි සත්තුවරයන් වහන්සේ පෝෂණය වුණා. කෙනෙක් කිය පුළුවන් මේ බෝධි සත්වයන් වහන්සේගේ අම්මා නැතිවුණනේ හරි අපරාධයක් අම්මා හිටියයනම් බෝධිත්වරයකුට තමත්ව වටි හකමක් එනවා කියලා. පිරුවත්නී සාමාන්‍යෙන් බුද්ධත්වය පිණිසමි මනුස්සලෝකට පයතියන බෝධිසත්වයන් වහන්සේගේ මව දිනකීපයක් ඇතුළත මෙලොවින් අතුරුදහන් වෙලා මේ ජීවිතය අත්තරලා තුසිතේ ඉපදනක ලෝක ධර්මතාවයක්. එක ආවහිනික ලක්‍ෂණයක් හේතුව තමයි බුදු කෙනෙක් දරාගත්ත කුසක්. බුද්ධත්වය පිණිස ගුණධර්මවලින්, පරිපූර්ණ වෙච්ච ගුණධර්මවලින්ම සකස්වෙච්ච, ජීවිතයක් දරාගත්ත කුසක්. තවත් ඒ වගේම කෙනෙක් දරාගන්ට තමයි සුදුසු. බුද්ධත්වය පිණිස මනුස්සලෝකෙට ආපු, බෝධිසත්වයන් වහන්සේ දරාගත්ත කුසක තවත් දරුවෙකුට ඉඩක් නෑ පෙන්වත්න. ඒ නිසයි උන්වහන්සේ දිවියලෝකෙටගේ. මායාව දිවියතලයට ගියාට පස්සේ සම්පූර්ණ කරවුඩටාවේ සම්පූර්ණ බර තමන්ගේ පියරජතුමන්ට. සුද්දෝධන රජ්ජුරෝ තමන්ගේ බිරිඳාහිමිවීම දුකක් වේදනාවක් විදිහයට දැක්ක නෑ. ඇය මේ ලෝකේ ඉතුරු කරලගිය මේ සුන්දර මාහික්‍යයක් බඳු පුන්සඳ මඩලක් බඳු, ගුණධර්මවලින් සම්පිින්්ඩනය වෙච්ච. රන් කැටියක් බඳු මේ දරුවා දිහා බලාගෙන සතුටුණා. තමන්ගේ පුතාගේ විමුක්තිය වෙනුවෙන් මේ ලෝකයේ පරම සතති අවබෝධයට ගිය ගමනීදී පවා උපේක්ෂාවෙන් දරාගත්ත විදිහ තාත්තා කෙනෙක් දට හරීම විශ්මිතයි. තමන්ගේ බෙරිඳ මියගියාට පස්සේ තමන්ගේ දරුවාගේ රජකම වෙනුවෙන් හීන බලාපුවිදිී හරීම පුදුම සහගතයි. මේ විදියට සැපසහිතව සියලු සැපසම්පත් මැද්දේදී සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයේ ගලාගෙනයද්දී. ලෝකේ ලැබෙන්ට පුළුවන් ලස්සනම කාන්තාව විවාහකරගන්ට ලැබිල මී සියලු සැපසම්පත් අත් තැරලදාලා. ඇසල සඳ පායා ඇති සුන්දරයාමයක. චන්නටත් කතා කරගන කන්තකාසුගේ පිටේ නැගලා. හඳ පායාගෙනෙන යාමේදී සියලු සැපසම්පත් සහිත ජීවිතය අතහරලදාලා ගන්තෙරෙෙන් එහා පැත්තෙට ගිහින් ගඟ අයිනේදී විමුක්තිය හොයාගෙන යන මුනිවරයකුට මේ ඇඳම් බර වැඩි විමුක්තිය හොයාගෙන යන මුනිවරයකුට මේ කොන්්ඩේ බර වැඩි විමුක්තිය හොයාගෙන යන මේ රාජකීය ආයිත් අම්මලින් වැඩක් නෑ. තමන්ගේ කඩු අරගෙන කෙස් වැටිය කපලා. කසාාවත දරාගන ගඟෙන් නිහාපැත්තට යද්ද හිතත් පපුුවක් නැති කන්තකස්වයාපවා ඒම් සිහිනැති වෙලා ලේ වමනිකරගෙන තමන්ගේ ආම්පුතාගේ සමුගැනීම දරාගණ්ඩ බැරුව එහේ මැදගෙන වැටේෙද්දී. රාජවස්තර රාජාබරණ මේ ඔටුන් මේ සියල්ල මතේ දරාගන හඬහඩා චන්න ගිහින්. රජතුමන් ඉදිරයේ දනගහලා අනේ රජතුමන යුව රජතුමා ගිහිගෙදර අත්තැරියා කියලකි අද්දී. සුද්දෝධදන රජුරෝ කඳුළු සලන්නේ නැතිව උපේක්ෂාවෙන් දරාගත්ත විදිිය පුදුමයි. එහෙම දරාගැනීමක් තාත්තා කෙනෙකුට හැර ස්වාමීගෙන් බලාපොරොත්තුවෙන්න බෑ. වෙනක් පරපුරුසේගෙන් ඒවගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. චන්නටවත් වචන මාත්‍රයකින් වච්චෝදනා කරපු බවක් ධර්මී සඳහන් වෙන්න. රජතුමන යුවරජ්ජුරුව රජකම අත්තැරයා කියල රාජ බාණ්ඩ රාජාභරණ බාර දෙද්දී. ඇසි පිල්ලමකින්වත් වෛරී සිතක් හදාගන්නේ නැතුව. දරුවාගේ කැමැත්ත ප්‍රාර්ථනා කරන්න තාත්තා කෙනෙකුටු වගේ වෙන කාටවත් බෑ. මේ සුද්දෝධන රජ්ජුරුවන්ගේ චරිතය පුරාවටේ මානුහුගුණධර්මතති නො හැබැයි මේ චරිතේ හරිම අප්‍රකටයි. කවරුවත් කතා කරන්නේ නෑමී ගැන වැඩිය. ඒනිසා අද මේ පියවරුන්ගේ දවසේ සුදවුන් රජුගේ අසිරිමත් ජීවනවෘතාන්තය ගැන අපට කරුණු ටිකක් හරි කතා කරගන්නට ලැබෙනික ගැන ඔබත් මමත් අපි හැමෝම සතුටුුවෙන්න්න ඕන. මේ විදියට තමන්ගේ පුතා මාලිකාව අත්හැරල ගියාට පස්සේ වෛරී සිත කල්ප මාත්‍රයකත් පසුතැවීමක් නැතුව ලින් තිබුණු මෛත්‍රිය කරුණාව දයාව අනුකම්පාව දරුවා කරේ තමන්ගේ හද මණඩලේ උපන් සෙනහසමේ සියල්ලම උපේක්ෂාවෙන් දරාගත්ත ප්‍රහාපවත් රජෙක්විදියට සුද්දෝදන රජ්ජුරු උපේක්ෂාව හුරු කරා. තමන්ගේ පුතා ගිහිජීවිතය අත්තැරයාාකි නාරංචියයට. අද බලන් සමහරවෙලාවට තමන්ට විරෝද්ධව දරුවෙක් වෙනත් විදිී විවහයක් කරගත්තොත්. තමන් කැමැති නැතිවිදි කාරණයක දරුවෙක් බැහැගත්තොත්. සමහරවිට ඒ කාරණය ඉදිරි ජීවිතේම පසුබහින මිනිස්සු ඉන්න ලෝකෙක. සමහරවිට කටවචනයටත් මිනිස්සු කියනවා. කපලා මුහුදට දැම්මත් දෙන්න නෑ. මට විරුද්ධ වනං නුබට වැඩ කරන්න දෙන්න නෑ. මේ විදිේ කතා කියද්දී. යුව රජ කෙනෙක් වෙනුවෙන් සියලු සැපසම්පත් අත්හැරලා අනාගතයේ තමන්ගේ පුතා සක්විති රජවෙන බව ස්තීරයි. ඒ ස්ථීර සක්විති රජකම වෙනුවෙන් සැලසුම් හදාපු රජකුට තාත්තා කෙනෙකුට පියකුට තමන්ගේ මුළු ලෝකෙම බලාපොරොත්තු කඩා වැටිද්දී ඒත් දරුවා කෙරෙහි උපේක්ෂාව හුරු කරන්න්න පුළුවන් වුුණා නං ඒ උපේක්ෂාව පුදුමයි පින්වත්නි. උපේක්ෂාව සාමාන්‍ය කෙනෙකුට හුරු කරගන්න බෑ. තාත්තා කෙනෙක්ගේ හද මණ්ඩලේමයි. එවැනි උපේක්ෂාවක් උපදින්නේ. ැ මේ විදියටට පින්වත්නී ජීවිතයේ අත්තරලදාලා උණහන්සේ හුද කලාවේ විවිධ විදිහට විමුක්තිය හොයාගෙන ආජීවකයෝ ළඟට ගිහින්, පරිබ්්‍රාජකයෝ ළඟට ගිහින්, නිගන්ටයෝ ලඟට ගිහින්, විවිධාගමික කණ්ඩායම් ළඟට ගිහින් මේ සියලු බලය අත්තරලදාලා. විමුක්තිය වෙනුවෙන් සංසාරදුක ඉවරකර ගැනීම වෙනුවෙන් වීරිය කරද්දී. ඒත් තාත්තා කෙනෙක් විදියට මගැහැරී නෑ. එතනි එයාන් සුද්දෝධන රජ්ජුරුවන්ගේ චරිතයේ නිරූපණයක් පිළිබඳ සඳහන් නොවනත්. අටුවාග්‍රන්ථ හොඳට විමසද්දී පරිසීලනී කරද්දිී තේරෙනවා. තමන්ගේ පුතා. දුර්ගේේශ්වරී වල කන්නේ නැතුව දුක්විඳිනවා කියනකොට තමන්ගේ රාජපුරුෂයෝ කණ්ඩායම් යාවල හොයල බල තියනවා. අනේකාරණී ගොඩාක් ප්‍රකටනෑ. තමන්ගේ පුතා විමුක්තිය වෙනුවෙන් හුදකලාවේ ගැඹුරු කැලෑවේ විමුක්තිය හොයාගෙන වනේ තැනින් තැනට ගුරුවරුල්ළඟට යමින් විමුක්තිය හොයද්දී. රජ්ජුරුව තමන්ගේ පුතාර් ගැන අවධානය යොමුකරමින් බෝධිසත්වයන් වහන්සේ ගැන තමන්ගේ රාජපුරුෂ කණඩායම් යවල හොයල බලලතියනෝ. ඒ වගේම තාතා කෙනෙක් විදිහෙට පියරජෙක් විදිහට තමන්ඩ තිබුණා විශාල හැඟීමක් දරුවා කවදාවත් පසු බහින්න්නෑ කියන. ඒ ආත්ම විශ්වාසි තාත්තාකිෙනෙ ගුට විතරයි තින්නේ. ඒ ආත්ම විශ්වාසින් කමක් නෑ. සක්විති රජකම නොලැබනාට කමක් නෑ පුතේ නුභගේ කැමැත්ත බුදුවනේ කනං බුදුවයන් කියලා. ඒ බුද්ධත්වයට අනුග්‍රහ කලා තමන්ගේ අදහස් සියල්ලම යටකරගෙන. තමන්ගේ සැලසුම් සියල්ලම යටකරලා බුද්ධත්වේ පිණිස පැත්තකට වෙලා ඒ වෙනුවෙන් කැපවෙන බෝධි සත්ත්වයන්දිහා බලාගෙන රහසේ සිනා වනානං ඒ සුද්දෝදන රජුර විතරයි. ුද රජරෝ ගද කරන ජවිතෙදී බද්ධත්වයට පත්වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින බව සුද්ධෝධන රජ්ජුරෝන්ට ආරංචනා. පුතා බුදෝනා කියන ආරංචියත රජමාලිගවෙදී රජ්ජුරවා සීමිතව සතුටුණ. අනේ මගේ පුතා මගේ නුවරටේෙනවනම් ගුදුවෙලා කියල මඟ බලාගෙනනහිටියා. එහම මගබලාග නිද්දී බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා බුද්ධෘත්තියට අවතීරණය වෙලා ලෝකසත්වයා කෙරෙහි කරුණාවෙන් දහම් ඇස පාදද්දී තමන්ගේ රාජපුරුසයන් සහිතව ප්‍රධාන ඇමිතිව ඇමතිවරයෙක් සමඟ රජමාලිගාවෙන් පිටත් කරල ඇරයා තාත්තා මගබලාගනින්නවා. මඟ බලාගෙන නොබෝහන්සේ නකං කියලා කියන්න ගිහින්. බුදුවෙලා මාලිගාවකට වඩිනකං පෙර මඟ බලාගෙනන්න තාත්තා ගැෙන කියන්න කියලා. දාහක් පිරිස සහිතව කණ්ඩායම් මෙැව්වා. ඒ කවරුවත් රජුරුවෝන්ට පනිිවිඩාරංගාව නෑ. ඒ හැමෝම ආය එනකම් මඟ බලාගෙන හිටියාට රජුරෝ හොයාගෙන කෞුරුුවත්තාාව නෑ. රජුරුව හොයාගෙන කවුරුවත්තාවේ නැතිනිසා. රජ්ජුරුවත් තව තවත් තවතවත් කණඩායම් එැව්වා. රජගහනුවර වේලුවනාරාමි අපගේ ශාස්තෘුන් වහන්සේ වැඩඉන්නකොට. කණ්ඩායක් නමයක් දාහ බැගින් පිරිස පිරිවරාගෙන ඇමතිවුරුගියා. නවදාහක් මාලිගාවෙන් පිටත් කර ලැරිට. ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පනිවිඩයක් සුද්දෝධදන රජ්ුරෝන්ට හඬ ලැබුනෑ. ඒත් රජ්ජුරෝ පසු බහින්න ඒ වීරිය පුදුමයි. රජ්ජුරෝ පසු බහින්නේ නැතිව පින්මත්න කෞද දැන් යවන්නේ කියලාම් මඟ බලද්දී කාලුදායි කියන ප්‍රධාන ඇමතිවරයාට කතා කළ එයාට කතාකරන්න නැත්තේ විශේෂ සදහස්සකින් හේතුව තමයි කාලුදායි කියල කියන්නේ බුදුරජාණන් වහන්සකි ගිහි කල සමීපයාලුවේ. වැලිකෙලියේ සිට තමන්ගේ පුතායික එකට සෙල්ලංකරපු කෙනෙක් තමයි කාලුදායි කියල කියන්නේ. කාලුදායි ඇමතිවරයාට කතා කළා. පුත්‍ර කාලුදායි. ඇමතිවරු නවදෙනෙක් එක දාහ බැගින් කණ්ඩායම් නවයක් නවදා පිටත් කලා රජගහනුවර වේලුවනාරාමිට ඒත් මගේ පුතා එන පාටක් පේන්න නෑ ඔයා පුළුවන්නන් ගිහින් බුදුරජාණන් වහන්සේ මේ කිඹුල් වතට වැඩම කරගෙනින්ද. එහෙම කියනකොට මේ කාලුදා ඇමතිවරයාටත් මේ ජීවිතය ගැන පුදුමාකාර පසු ඇැවීමක් බිඳ වැටියීමක්. සංසාරී ගැන කලකිර මක්තිබුණ ේතුව තමයි මේ හැමෝම ගුණධර්ම පුරන්න ආපු අය. මේ හැමෝටම ජීවිතේ ගුණධර්රම මහදාගෙන සංසාරයේ දුකයිවර කරගන්න අදහසක්තියන පෙරුම්පුරපු උදවිය තමයි මේ බුදුකෙනෙක්ගේ පරම්පරාව. මේ කදාව කියනගොට රජ්ජුරුවන්ට කිව්වා රජතුමනී හැබැයි මෝඔය වැඩේ කරන්න මට මහන වෙන්න දෙන්න. මහන වෙලා අවසානයේ මම, ඒ භාග්්‍යවතුන් වහන්සේ කැටුව මේ කිඹුල් අතට ඔබතුමාළඟට වැඩම කරන්න. ඒනිසා මට මහනවෙන් අවසර දෙනවනං ඔබතුමාගේ කැමැතිෂ්ට කරන්න. එතකොට සුද්දෝධන රජ්ජුරු තාත්තා කෙනෙක් විදියට පියෙක් විදියට කියල තියෙනවා. කොහෝමහාරිකමත්නෑ මගේ පුතා කිඹුල් අතට වැඩම කරන්න. බුදුවෙලා රජගහනුවර වේලුවනාරාමී වැඩසිටින, මගේ පුතා කොහොමහරි වැඩම කරන්නට එච්චරයි තිබුණේ. බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්ට කාලුදා ඇමතිවරයා සහිතව දාහක් පිරිස පිරිවරාගෙන තවත් කණ්ඩායමක් මග බැස්සා පාරට බැස්සා භාග්‍යවතුන් වහන්සේ නුවරට වැඩමකරවාගෙනන පොරොන්දුව පිට. මේ විදියට බුදුරජාණන් වහන්සේ ළඟට ඉටත් වෙලා අපපු කාලුදායි ඇමතිවරයා ඇතුළු දාහක් පිරිස ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය තුළින් නිවී සැනසුන බුදුරජාණන් වහන්සේ කාලුදායි ඇමතිවරයා සහිත පිරිසට මේ බ්‍රක්්මචරිියාවේ හැසිරෙන විදිය ගැන බණකිව්වා ටික කාලයයිගේ රහත් වනක් රහත්තුනත් බුදුරජාණන් වහන්සේට තමංආපු අරමුණ පනිවිඩේ ගැන කිසීම සඳහනක් කරපු බවක් ධර්මී පැහැදිලිවෙන්නේ නෑ. උන්වහන්සේ අරහත්වයට පත්වෙලා තමන්ගේ අරමුණ වන සුද්දෝධන රජතුමන් දකින්නට භාග්‍යවතුන් වහන්සේ වැඩමකරවන ඉලක්කේ වෙනුවෙන්. සුදුසු කාල එනකම් පෙරමග බලාගෙන හිටිය බුදුරජාණන් වහන්සේ වැඩමකරගෙන යන්න සුදුසු කාලේලබුණා භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා උණහන්සේ වැඩහිටේ විහාරයට බොහෝ පිරිසක් ඇවිල්ලා උණහන්සේගේ ධර්මී තුළින් හිතනිවාගත්තා ධර්මී තුළින් දුක ඉවර කරගත්තා මේ අතරේ බුදුරජාණන් වහන්සේ ළඟට එක් තරා දිනයක කාලුදායි මහරහතන් වහන්සේ ඇවිල්ලා. තමන්ගේ පියරජතුමන් දකින්න ගිහින් පියරජතුමන්ට ධරමීෙන් අනුග්‍රහ කරමු කියලා හරිී ලස්සන පරිසර වරණනාවක් කරපු බව ධර්මී සඳහන් වෙනවා. හාළුදයි මහරහතන් වහන්ස සඇවිල්ල කියනවා. මහා වීරයන් වහන්ස දැන් ගස්වල කොළ හැලිල තියෙන්නේ. අලුතෙන් ගෙඩි හටගන්්ඩ කිත්තුයි. අතු අගගිස්සින් ලස්සනට මල්පිපිලා දිලිසෙනවා. ඒ මල්හරියට ගිනි අගුරු පාටයිඒකැන්නේ මල් පිපිලා ගෙඩි පිළිගටයිල් ැස්ති වීරියන් වහන්සේ ගස් බබලනවා. නිදුකාණනී ශාක්‍යන්ට පිහිටවින්ට කාලයයි. තැබලන් උන්හන්සගේ අදහස් හරී ලස්සනයි. පත්තන් පහාය පලමාසසාන කාලෝයිතෝ පක්ක මනාය වීරා ඒ ගස්වල ලස්සනට මල් පි පිලා. ඇැම පැත්තකම සුවදහමනවා. තැංගේ ගස් කොලා අතහැරිය. ඔය සූදානම්වෙෙලා ඉන්නේ කොලා අතහැරල මල් පිපිලා ගෙඩි පිළිගන්ටයි. නිදුකාණන් වහන්ස තැංඉතිං අපිට පිටත්වෙන්න කාලි ඇවිල්ලයි තියෙන්න්නේ. වීරයන් වහන්ස දැන් ගොඩාහක් සීතලත්නේ බලන්න දේශගුණී වරණනා කරනවා. ගොඩා ක්‍රශ්නෙත් නෑ ඉරුතුව හොඳයි. මොකද යොදුන් හැටක් විතර දුර ගෙවාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේට යන්න වෙනවා කිඹුල්ුවතට. දීර්ගගමනකට ස්වාමීණි සනීප දේශගුණයක් තියෙන්නේ. ඔොබ වහන්සේ රෝහිණී කියන ගගෙන් එහා පැත්තට වඩිනකොට බටහිර පැත්තේ ඉන්න සාක්්‍ය කෝලීය වන්සිකයන්ට අන ඔබ වහන්සේ දැකගන්ට ලැබේවා. දෙ බලන් උනාහන්සික ප්‍රකාශේ මොන්න තරම් ලස්සනයිද කෙලීම බුදුරජාණන් වහන්සට කියන්නේ නෑ තමන්ගේ තාත්තා බලන්න වඩිමු කියලා. උනාහන්සමි පරිසරයේ වරණනා කර කරා නොකයා කියනවා සුදුසු කාලෙ ඇවිල්ලා කියලා. ආසාය කසතේ කෙත්තං බේජං ආසාය වපපතේ. ස්වාමීණි හරීම ආසාවිෙන් ගොවිියොකුඹුරු හානවා බිත්තර වී වපුරන්නේ හරි ආසාවින්. ස්වාමීණී වෙළදාමී යන මිනිස්සු මහමුහුදේ ගමන් යන්නේ සල්ලි හොයන්ට. ස්වාමීණි මගේ හිතෙ තාසාාවක් තියෙනවා යාය ආසාය දිට්ඨාමි මගෙහිතේ ආසාාවක්තියෙනවා. අනේ ස්වාමිනිි මගේ ආසාවිෂ්ඨවේවා. උනහස මේවිදිීට හරිී ලස්සනට පැහැදිලි කරනවා දැන්නම්භාග්‍යවතුන් වහන්ස සුද්ධෝධන රජතුමා තමන්ගේ පියර රජතු අන්්ඩ බණ කියන්න යන්න සුදුසුම කාලෙ ඇවිල්ල කියලා. ස්වාමීණී යම් පෞුලක මහා ප්‍රඥාවන්ත වීරියවන්ත උත්තමී කින්නවා නං. එහෙම උත්තමේ කෙපදුනොත්තුන්. ස්වාමීණී තමන්ගේ සත්වරිගේකටම ඒක සැනසෙන්ට උදව වෙනවා. දෙවියන්ටත් දෙවූ දෙවියන්ටත් ගුරුවරයා වන ඒ භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම ඊටත් වඩහ සැනසීමක් කියනවා හේතුව තමයි ඔබ වහන්සේ සාත්‍ය කෝලීය පිරිසට සත්‍යය දේශනා කරාව කියනවා. සුද්දෝදනෝ නාම පිතා මහේසිනෝ බුද්දස්ස මාතා, පනමාය නාමා යාබෝධි සත්තන් පරිහරිය කුච්ජිනා, කායස්ස බේදා තිදිවම් විමෝදති. මහා රිසිවරයන් වහන්ස. ඔබ වහන්සේගේ පියතුමානෙවැෑ සුද්දෝදන රජුරු. ඔබ වහන්සේගේ බිසවුරන් වහන්සේනේ, මහාමායාව ඇය මිය පරලෝ ගිහින් තුසිතේ උපන්නා ඇය තමයි බුද්ධ මාතා. තැමි නොකයා කියන්නේ ඔබ වහන්සේගේ පියතුමා තවමත් ඉන්නවා. ඇ තුසිතේ උපන්නා දිග ආයුසයත් තු සිතේ තියෙන නිසයි යඩත් බන කියන්න ඕෝල. හැබැයි ඔබේ පියාගේ වයස වයෝවරු්දභාවය ජීවිතේ වේගෙන් සැඳෑකාලෙට පැමිණෙනවා. අනුකම්පා කරන්ඩ කියලයි මේ නොකයා කියන්නේය. හෙවගේම බුදුරජාණන් වහන්සේට මේ කාලුදායි මහරහතන් වහන්සේ කියනවා. අසාහාය වනු පිළිමේකට. අකම්පිත වෝ සිත් ඇති රන්රුවක් වගේ. ඔබවහන්සේගේ සරීරෙ බබලනවා හරියට පිළිමේකින් නිලාපුරු අත්තරන් රූපයක් වගේ. සුද්දෝදන රජරුවෝ තමයි ඔබතුමා බහන්සේගේ පිය රජතුමා එනිසා ඔබවහන්සේ පියාදකින්ට වඩිනවානං හොඳයි. මෙන මේ විදියට වරණනා කරනකොට. පරිසරේ ගැන කියනකොට කුඹුරු පැහිලා හරියට එත්තු රුසාරවෙලාතයෙන්නේෙ ඔබහන්සේ පිළිගන්ට වගේ කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ ඒ සුන්දර ගමනට පිටත්තින්න ලැස්ති වුණ. විසිදාහක් භික්‍ෂු සංඝයා පිරිවරාගන අපගේ සාාස්තෘූ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්තට වඩින්ට සූදානම් වුණ ඉබල්ුවන්ට වඩින ගමන පින්මත්නී දවසකින් දෙකකින් යන්න පුළුවන් ගමනක් නෙමේ. බුදුරජාණන් වහන්සේ මාස දෙකක් එක දිගට අතුරත චාරිකාවෙන් එක යන පිනොත්න පයිම්ම තතාගතයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ තාත්තාට උදව් කරන්ට පයිම්ම වැඩම කලා. විසිදාහක් පිරිවරාගෙන භාග්‍යවතු වහන්සේ වඩිනකොට පාත්‍ර සිවුරු දරාගන සමාපත්තියෙන් නැගිටල කාලුදායි මහරහතන් වහන්සේ සුද්දෝදන රජතුමාගේ රාජාසනය ඉදිරියේ ඉහලා අහස්සේ පෙනී හිටිය. රජුරු ඇස් දෙක පිහදාලා අහස දෙහා බැලුව. බලනුකොට දැක්කා දෙවියෙක් ඇැවිල්ලා. කතාකර ලැහු ඔබ කෞුද කියලා. ඒ වෙලාවෙ කාලුදායි මහරහතන් වහන්සේ මතක් කරනවා. ඇයි රජතුමනේ ඔබ වහන්සේට මාව මතක නැබ්ද. අන්තිම වතාවේ ඔබ වහන්සේගේ පුත්‍රුවන වූ අපගේ පියරජුන් වූ අපගේ අසහාය ගුරු අපගේ බුදුරජාණන් වහන්සේ කිඹුල්ුවත්තට වැඩම කරන්ට කියල යවපු කාලුදායි ඇමතියා මමයි. සාදුකාරදුන්නා පුත්‍ර කාලුදාය. අන මගේ පුතාඉන්නේ නැද්ද ඒවෙලාවේ සුන්දර පනිවිඩයක් රජ්ජුරුවට කිවා. රජතුමන අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ විසිදාහක් භික්‍ෂු සංඝයා පිරිවරාගෙන ඔබ වහන්සේ දකිින්ඩෙන්ද පිටත් වනා. යොදුන් ගණනාවක් දුරගෙවාගෙන ඔබ වහන්සේ දකිින්ඩෙන්්ඩයි ලැස්තිය. අජතුමනේ අද යොදනක් කතාගතයන් වහන්සේ අතුරිත චාරිකාව වඩිනවායි කැන පයින්ම වඩිනවා. ඒ වෙලාවේ ආසනයක් පනවල හරී ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ දායාද වුණ කුල පහදවන භික්‍ෂූන් වහන්සේලා අතරින් අගතැන් පත්වන කාලුදයි මහරහතන් වහන්සේ ආසන පනවලා මාලිගාවේ රාජභෝජනය උන්හන්සේගේ පාතරයට පිළිගැන්වා. පිළිගැන්වාමුන් අහන්සේ වඩින්න පිටත්තුන වඩින්න පිටත්වනකොට කියනවා. ස්වාමීණී ඔබොහන්සේ වඩින් එපා. ඔබොවහන්සේ මිහිදී වලදන්න. මෙිහිදී වළඳල වඩිින්ව. ඒ වෙලාවේ මේ කාලුදායි මහරාතන් වහන්සේ වදාාරනුව මහරජතුමනේ මේක වළඳන්න සුදුසු තැනක් නෙමි. අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ පළවෙනි යුදු නහවර කරලා අද රාත්‍රයේ වැඩඉඳීවි. උණහන්සේ වළඳන තැනටම ගිහින් මම වළදනවා කියද්දී. අනේ මංකිරෙහි අනුකම්පාාවෙන් ඔබවහන්සේ वाළඳලා. මම දානි දෙන්නම් මම කෑම දෙන්නම්. ඒ කෑමටිකාරගන ගිහින්. මාගේ පුත්‍රවූ ඒ ශාස්තෘූ වහන්සේට පූජා කරන්ද. පින්වත්නී. බුදුරජාණන් වහන්සේකිඹුල්වතට වඩිනකම්ම යොදුන් හැටක් දක්වා ආපු පයින්ම වැඩම කරපු ගමනේදී බුදුරජාණන් වහන්සේට සෑම දිනකම දන්දුුන්නේ තමන්ගේ පියරජ්ජුරෝ. බුදුරජාණන් වහන්සේ නමක් පවා පියරජ්ජරුව ගැන විශේෂ අදහසකින් වනදන්නේ බුදරුත් එෙමයි. උණහන්සේ තමන්ගේ පාත්තරයට ධනිි පිළිගත්තිනෑ වෙනත් කිසිම තැනකින්. දවස් හැටක් කිඹුල්ුවතට වඩින අවස්ථාව දක්වාම දිනපතාම පාත්තරේ පිරෙන්ට රජ්ජුරුවන්ගින් දාානිවැලඳවා. පහුවනිද උදේෙන්ම දානෙටික ලෑස්තිි කරලා පෙරමඟ බලාගෙනෙ හිටියා තාත්තා කෙනෙක් පියෙක් විදියට සුද්දෝදන රජ්ජුරුව. අද මගේ පුතාට කෑමගෙනියන්ට දානි ටිකගෙනියන්ට කෝ තවමත් කාලුදායි හාමුදුරෝ නෑනේ කියල මඟ බැලුවක්. දිනපතාම බුදුරජාණන් වහන්සේ ගිහිකාලේ වළදන්ට ප්‍රියමනා පාහාර හදලා පාතරේ පිරෙන්ට දානි පිළිගන්වලා දිනපතා බුදුරජාණන් වහන්සේට දන්දුන්ලා. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ පියා කෙරෙහි අනුකම්පාවෙන්. තාත්තා කෙරෙහි උපන් කරුණාවෙන් දින පතාම කිසිවෙක්ගේ දානී පිඩක් වලදන්නේ නැතුව. තාත්තාට අනුග්‍රහපිණිස දානිවැලඳවා. ඒ වෙනකොට මාස දෙකක් ගෙවීගෙන යනෝ. මාස දෙකක් ගෙවීගෙන යනකොට පිවත්න අන්තිම වෙනකොට. කාලුදයි මහරහතන් වහන්සේ තමයි දානිිටිකාරගෙන ඉන්නේ. ඒ දාන්ටිකාරංගන්න යන ගමනේදී මුළු මාලිකාවේම ඉන්නයට බණ කියලා තිසරණය තුල හිතහදලා හැම දිනාම තිසරණය තුළ පිහිට කරගෙන තමයි හිටිය. ඒ වනකට බුදුරජාණන්ස වඩිනකොට විචාල පැහැදීමක් මාලිකාවේ හිටියය තුළ තිබුණා. බුදුරජාණන් වහන්සේ කිමුල්වත්පුරයේ තමන්ගේ රජමාලිකාාවට වඩිනවාකෙන් ආරංචිය කිබුල් වත පුරාම පැතිරිලාගියා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කලාම පියරජතුමන් විදියට කඳුළු සලපු බවක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පිණිස වැඩිය ගමනේදී ඒ ගමනට විරෝද්ධ වෙච්චා දහස තමන්ගේ පුතා සක්විති රජ වනේ නෑ කියල කම්පාවක් රජ්ජුරුවන් ගිහිතේ තිබ්බි නෑ. තමන්ගේ පුතාත් නේත්‍රා සඟලට දැකීමින් පවා සුද්දෝධන රජ්ජුරූ සතුටුණක්. බුදුරජාණන් වහන්සකි සම්ප්‍රදාය ගැන සසිවිත ගැන මේ ඇත්තු ගැන ලොකු හැඟීමක් අවබෝධයක් තිබිල නෑ. පහුවිනිද බුදුරජාණන් වහන්සේ රජමාලිගාවින් පහලට බැහලා. ඉඩපාතේ වැඩම කලාා භික්‍ෂු සංඝයා පිරිවරාගෙන. රජුරුන්ට ආරංචනාා තමන්ගේ පුතා මැටිපාත්තරයක් අතේතියාගෙන පිණඩු පිණිස හැසිරෙනවා කියලා. සලුව බිම වනාගෙන බිම ඇදගන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලකිව්වා මටනින්ඩා කරන්න්න එපා. අපගේ සම්ප්‍රදාය තැනක් තැනක් ගානය ගිහින් සිංගමන් අදිනක නෙමේ බදුරජාණන් වහන්සේ කම්බීර කතාවක්කි වවා. මහ රජ ඒ ඔබේවන්සේ සම්ප්‍රදාහ. මේ මගේ වන්සේ බුද්ධවන්සේ. මගේ සිරිත මේක ඒවෙලාවෙ මහපාරෙදී තමයි උට්ටාන වීරිය සම්බන්ධව අප්‍රමාධිවීමේ වැදගත්කම සම්බන්ධව ධර්මයේ ජීවිතයට හුරු කිරීමේ, ලාබේ සම්බන්ධෝ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පියරජතුමාට බණකිව්වේ. දම්මං චරයේ සුචරිතං නනන් දුච්චරිතං චරයේ ධම්මචාරී සුකංසේති අස්මිින්ං ලෝකෙ පරම්හිච. මේ සුන්දර ගාතාව මුල්කරගෙන බණකි අද්දී රජ්ජුරෝ සකුරුදාගාමේ වුුණ. ප්‍රජාපතියත් සෝතා පන්න වෙලා තියෙනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ඉඹමින් පියරජතුමන් විධේත සුද්දෝධන රජ්ජුරු වැඳවැටුණා. පිනොත්නී බුදුරජාණන් වහන්සේගේ බුද්ධසාාසනය තුළ සිද්ධවෙච්ච මේ සිද්ධිධාමි අස්සේ රජ්ජුරුවෝ ඉතාම පීඩාවට පත්වෙච්ච සිද්ධි දෙකක් තියනවා. ඒ තමයි නන්ද කුමාරයා සියලු අභිෂයක ගන්වන්ට මඟ බලාග නිදී. භාග්‍යවතුන් අහන්සගේ පාතරයේ කැටු අරගන මාලිගාවට අරගෙන ගිහින් පැවිදිකරෝපු සිද්ධිය. තුංගනි දවසේදී තමයි මේ නන්ද කුමාරය පැවිදි කරන්නේ නන්ද හාමුුරුවොත් බොෝ මමාරුවෙන් ධර්ම අල්ලගත්ත කෙනෙක්. ෆ්‍රාගයින් පේඩා විලිවෙනිිඳලා අන්තිමටම ධර්මය අල්ලගත්තා. සායේ බුදුරාණන් වහන්සේ මාලිගාවන් පිටත්වෙනකොට එවෙනකොට රාහුල කුමාරයාට පුංචි දරුවෙක් කෙලිසෙල්ලන් කරන පුංචි දරුවෙක් මේ දරුවා ගැන රජ්ජුරුවන්ගේ හිතේ අසීමිත සෙනහසක් තිබ්බේ මනුඹුරාකෙන් අදහසින්. අසීමිත සිෙනහසක් එක වචනුවලට පෙරලන්න බැරිවිදිේ සිෙනෙහසක් ඒසිනිහස ගැන රජුරුවන්ගේ අදහස් මතු වෙද්දී තියෙනවා. නන්ද කුමාරයා මහන වුනාමර් රජ්ජුරුව හිතාහදාගත්තා කමක් නෑ මේ පොඩි දරුවයින්නෝ අනෙවමට. මෙන්න මේ විදියට හිතහදාගත්ත රජතුමන්ට. දේවිය ඉහළ මාලිකයේ ඉඳලා. යශෝදරාව තමන්ගේ පුතාට අරයන්නේ ඔයාගේ තාත්තා. සද මඩලක් වගේ බබල බබලා වඩින්නේ. ඔබගේ පියරජතුමා දායාදි ඉල්ලගන්ට කියෙනෙකුට සංසාර පුරුද්ධට මාලිගාවිින් පහල්ට බැස්සා කවදාවත් දැකළ නැති කතා කරල නැති තාත්තා කියන සංඥාවට පාරට බැස්සා. බැහැල දුවගෙන ගිහින් සුලැංගිල්ලි එල්ලුුණා. තාගතයන් වහන්සේගේ සුලැගිල්ලේ එල්ලින්ට ලාබයක් තිබ්බ. සිවුරුපොටේ දැවටුණා දැවටමින් කිව්වා. ඔබෝහන්සේ මගේ පියතුමාලු අපේ අම්ම කියනවා ඔබෝහන්සේ මට දායාදේදෙන්න්නේ ඔබහන්සේ මට දායාදේදෙන් මේ විදියට දායාදේ ඉල්ලමින් මාලිගාවට වැඩිය ගමනේදී නැවත රජමාලිකාාවට යන අතරතුරේදී මේ පුංචි දරුවා දායාදේ ඉල්ලනවා. සාරිපත් මුගල්ලාන මහරහතන් වහන්සේ ඉදිරයේ බුදුරජාණන් වහන්සේ වදාාරනවා. මහනෙන මේ පොඩි දරුවා දායාද ඉල්ලනවා මේ පුංචි දරුවා දායාද ඉල්ලනවා දෙඩ දෙයක් නෑ අරගන ගිහින් මහන කරන්ද මහන කලා මේ පුංචි තමන්ගේ මනුපුුරා මහනවුනා කිය ආරංචියයට සුද්දෝධන රජ්ජුරුවන්ගේ හිත ආය ්චලනේ වෙඩ පටන්ගත්තා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියන කතාව අනුවේදනී යයි. ස්වාමීනී ඔබ වහන්සේ මේ මාලි ගාවත් තැරලා ගියාම මම්මි පුංචි දරුවා තිහාබලාගෙන සතුට වුණා. කමක් නෑ උන්හන්සේගේ සතුට ඒකනම් උන්වහන්සේ බුදුනාවේ කියල මම හිතාහදා ගත්තා තාත්තා කෙනෙක් විදියට. ඔබවහන්සේ කිඹුල්වතට වඩිනකම් මම හීනමැව්වා. ඔබ වහන්සේ කිඹුල්වතට වැඩම කරාම මම සතුටුණා. ස්වාමීණි මම හිතාදාගත්තා ඊට පස්සේ අනේ ඔබවහන්සේ වැඩියනී කියලා. ස්වාමීණී ත්‍රරයි මංගල්ලී ඉදිරයේදී. නන්දත් මහන කලාා. ඒ නන්ද මහන කලාමත් මම විකල්පයක් විදියට හිතාදාගත්තා කමක් නෑ. මේ පුංචි මුණපුරාහරින්නවනේ කියල මම හිතා අදාගත්තා. ස්වාමීන මේ පුංචි දරුවත් අරගෙනගිහින්හ බහන්සේ මහන කළා ස්වාමීනේ මෙහෙම කරාම දෙමව්පියන්ට දරාගන්ට අමාරුයි. ස්වාමීනයේ මේ පුත්‍ර සෙනහස දැම්බලන්නමින් තාත්තා කෙනගේ අදහස මතු යන විදිේ. සමහරවිට පුතර සෙනහස මේ විදියට තාත්තා කෙනෙක්ගේ වචනවලින් යෙළියට එන්න. අම්මා කෙනෙක්ගෙන් එන්න පුළුවන්. තාත්තා කෙනෙක්ගෙන් මේ විදියට වචනෙලියට එන. ස්වාමීනී මේ පුත්තර ප්‍රේමය. පුත්තපේමං මේ පුත්‍ර ප්‍රේමය. චවිං ජිින්දති. ස්වාමීනී මේ දරු සෙනෙහස හරීම පුදුමයි. ස්වාමීණී මේ දරු සෙනහස, පසාහරු කරගෙන යන එක. ස්වාමීන මේ දරු සෙනිහස හමවලට අභ්‍යන්තරයේ නහර දක්වාම බැහැගන්න එක. ස්වාමීණී ඇට මිඳුලු දක්වාම බැහැගන්න එක. මන්සංජෙත්වා නහරුන් ජිින්දති. නහරුම් ජෙත්වා අට්ටිං ජිින්දදී. අට්ටිං ජෙත්වා. ඇට මිඳුළුවල්ටම ස්වාමීණී මේ දරු සනිහස බෑගන තියෙන්නේ ඒ නිසා ස්වාමීණි තාත්තා කෙනෙකුට මේක දරන්ඩා අමාරුයි. ඒවා වචනවලට පෙරලෙන්නේ නැතු ඇති සමාර විට ඒ නිසා මං ැනනු කම්පා කරන්ට. මාකෙරෙහි කාරුනිික වෙන්ඩ මම ගැනහිතලා දෙමවුපියන්ගෙන් අහන් නැතුව දරුවෙක් මහන කරන්න බුදුරජාණන් වහන්සේ පවා අවබෝධයට පත්වෙලා මම බුදු කෙනෙක් මට උපදෙස් දෙෙන්ට ඔන්නෑ ඔයා තාත්තවනාට කියල ඒම ලොකු කතාන්දර මොකු තිබ්බිනෑ උන්හන්සේ තමන්ගේ පියරජතුමන්ගේ අදහස්සට වචනවලට කඳුන්න. ඒ වචන ඇයට මිදුලු දක්වාම බැහැපු බැරෑරුම් අභ්‍යන්තරයට කිදාා බැහැපු සනිහසේ වචන කියලා බුදුරජාණන් වහන්සේ දැනකත්තා වචනවලට සංග්‍රහයක් විදියට විනේ පැනවීම ක් කළා තතාගතයන් වහන්සේ භික්‍ෂු සංග්‍යා මැදදී මහනිනී මෙතනින් පස්සේ දෙමෝපියන්ගෙන් අහන්නැතු, දරුවෙක් මහනකරන්ඩෙපා කියලා. මෙන මේ සිද්්‍යියම් පසේ තමයි දෙමවපියන්ගෙන් අහන්නතු දරු මහනකරන්නේ නැත්තේ. මේ විනේ පැනවීම තමන්ගේ තාත්තාගේ වචනයට කන්දීමක් විදියටයි භාග්‍යියෝතුන් වහන්සේ කළේ. මේ අනියෝන්්‍ය තාත්තාහ සහ පුතාතර ඇතිවෙන ඉතා ගැඹුරු අභ්‍යන්තරයට බැහැගත්ත විශවාසය ගැන ලක්සන අදහසක් මේ සිද්ධවෙලතියනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සුද්දෝධන රජුරු ඉතා කිට්ටු කතාබහක් ඇතිවෙනවා. මාලිකාවේදී. ඒ මාලිකාවේ ඇතිවුණු කිට්ටු කතා බහිදී කියනවා ඔබ වහන්සේ දුස්කරක්‍රියා කළක්්දී. මම මගේ පිරිස අවලා. ඔබවහන්සේ දුෂ්කර ක්‍රියා කරන බව තැනගත්තා. පිරිස අවලා ඔබවහන්සේගේ තොරතුරු විස්තර මම අහගත්තා. එක දවසක් එක දේවතාවක්ඇැවිල්ලා මටකිව්වා. ඔබ වහන්සේ වීරිය තුළම මරණයට පත්වෙලා කියලා. ඔබහන් සිවීරරි අතරතුරදීම ඔබහන්සගේ ජීවිතය අවසන් වෙලා කියල මටකිව්වා. මමල්ප මාත්‍රයකින්වත් කම්පාවනේ නෑ. මමදන්නවා ඔබෝහන්සේ බුදුවෙලා මිසක් ජීවිතය අහවර කරගන්නේ නැෑ කියලා. මමේ දේවතාවාට කිව්වා. බුදුවෙලා මිසක් මගේ පුතානං මියයන්නේ නැහැ කියලා. මම විශ්වාසේමකියද්දී ස්වාමීණී පහවෙනි දයි දේවතාවා. ඇටකටු ටික් කරගෙන ඇවිල්ලා මටදීල කිව්වා විශ්වාස නැත්තාම් මින්න ඇටකටු බලන්න කිව්වා. ස්වාමීනී ඒ ඇටකටු දිහා බලලා ස්වාමීණී මම ඒත් විශ්වාස කලේ නෑ ඒත් විශ්වාස කලේ නෑ. ඔබ වහන්සේ බුදුවෙනවා කියල මගි හරද සාක්්‍රිය මට කිව්වා. ඔබ වහන්සේ බුදුවෙලා මිසක් වීර අත්තරරින්නේ නැති බවත්. බුදුවෙන්නට පෙර ඔබවහන්සේට කිසිම කරදරයක් වෙන්නේ නැති බවත් මගේ හරිද සාක්ෂය මට කිව්වා. දැම්බලන්න දරුවෙක් ගැන මී තරං විශ්වාස වන්තනයේ විදියට තොරතුරු තහවුරු කරගන දෙවියක් කැවිල්ල කිවත් පිළිගන්නේ නැතිවිදියට තමන්ගේ දරුවා පිළිබඳ ඇතිරත්තේ විශවාසය කොයි තරං ගැඹුරු විශවාසයද. බුදුරජාණන් වහන්සේ මද හිනාවක් පැෑව. මඳ හිනාවක් පාල තමන්ගේ පිය රජතු මණ්ඩිකවා අතීතයත්මිහිම දෙයක් වුණා කියලා මහා ධර්මපාල ජාතකයේ දේශනා කළා. ඒ ධර්මපාල ජාතකයේ තියෙනවා එක තැනක ධර්මපාල කියලා කුමාරය අධ්‍යාපනය පිණිස කහවනු දහකුත් අරගන තමන්ගේ කුල පරම්පරාාවං අයින් වෙලා උගන්නන දිසාපාම ගොරුවරේක් ළඟට යනවා. ගරුවරයා ළඟ අඩුුව අයසිං යම්කිෙනෙක් මියගියාම මේ කුමාරයා හිනාවෙලා කියනවා අපේ ගමී නං අඩුව අයසිං මැරෙන්නේ නෑ කියලා. හැමෝම මේ කුමාරයා දිහා බලල හිනාාවුන. මේ කතාන්දරය දිසාපාමොක් ගුරුවරයාළඟටත් ගියා. කතාකරල් ධර්මපාල කුමාරයගින් යැහුවා හැබැද මේ හැමෝමිස්සරහා තමන්ගේ පරම්පරාවී අයාඩුවෙන් මැරිින්නෑ කියල කියන්නේ එහෙමයිකිව්වා. හොඳයි ම බලන්නන් කියල ඇත්තද කියල බලන්න. සතෙක්ගේ එළුවෙක්ගේ ඇයටකටු ටිකක් මල්ලකට දාලා. ඒ ඇටකටුටිකත් අර්ගන යම් කෙනෙක් ධර්මපාල පරම්පරාවට සම්බන්ධ තමන්ගේ පියතුමා මුණගැහින්ද කියා. ගිහින්කිව්වා. දුක්වෙෙන්ඩ එපා පසු තැවෙන් එපා දැන්වෙෙන්ඩ ඕන හරිය වෙලා ඉවරයි. මේ ගැන කලබලවෙෙන්ඩ එපා මොකක්්ද කියල හවා. ඔබේ පුතා අධ්‍යාපනී කරන අතරේ මිය ගියා. රජ්ජුරෝ හිනාාවුණ හිනාාවෙනකොට හැෝ යි ඔබ නාාවෙන්. මියගිය බව කියල යන්ඩයි මමවි. අපේ පරම්පරාවලා ඩු අයිසින් මැරෙන්න්නේ නෑ හැබැද. එහෙම නම් ඉන්න ඇට කටුටික බලාගන්න කියලා. අර සතාගේ ඇටකඩුටික පෙන්වා. ඇට කටුටික විසි කරලා කිව්වා. අපේ පරම්පරාව එහෙම මැරින්නේ. මේ දේශනාව දිගයි. ඒ දේශනාව තියෙනවා දසකුසලේ තුළ ජීවිතය ගොඩනගාගෙන දස අකුසලයෙන් බැහැරවෙලා. තමන්ගේ ජීවිතයේ ගෙවලදානවා කියන කතාව. ඒ ගුණධර්ම මත ජීවමානවෙන්න ජියෝමානවෙන්ඩ. සිහිනෙකින්වත් අකුසලයක් පතන්නේ නැති. සිහිනෙින් අකුසලයක් ගැන බලාපොරොත්තුවක් නැති. තමන්ගේ ජීවිතය අඩුවායුසේ මැරෙන්න්නේ නෑ කිය එක ධර්මපාල ජාතකයේ ධර්මපා කුමාරයාගේ ජීවිත සිද්ධියෙන් තියෙනවා. එදත් ඔබයි කතාව පිළිගත්තී නැකි නො. එදත් ඔබ මාව විශ්වා අසකරා කිය නැතකොට මේ තාත්තා සහ දරුවා ඇත්තර සුද්දෝධන රජ්ජුරුව සහ බෝධි සත්වන් වහන්සේ සිද්ධර්ථ කුමාර යාතන ඇතිවෙන බැඳීම සංසාර බැඳීමක් ඒක සංසාර බැඳීමත් නිසාම පින්වත්නී හරීම විශ්වාසවන්තනය බැඳීමත්. මහා ධර්මපාල ජාතක අවසාන් වෙනකොට පිවත්නී සුද්දෝධන පියරජ්ජුරූ අනාගාමී වුණ අන්තිමටම පින්වත්න සුද්දෝධන රජ්ජුරු හොඳටම රෝගාතුර වුණ. රෝගාතුර වුණ බව බුදුරජාණන් වහන්සේ ආාරංචෝන. බුදුරජාණන් වහන්සේ අන්තිමටම තමන්ගේ තාත්තාට කරන සංග්‍රහයක් විදියට බුදුරජාණන් වහන්සේ සුද්දෝධන රජ්ජුරුවන්ගේ ලෙඩෑඇඳළඟට මැවිල්ලා බනකිව්වා. බණ කියනකොට මේ ප්‍රතාපවත් තමන්ගේ ජීවිතයේ පුරාවටම ධාරක ස්නේහෙන් මානව ගුණධර්මවලින් පිරිපුන් මනුස්සේ විදියට දරුවන්ගේ යහපතම ප්‍රාර්ථනා කළ. තමන්ගේ යහපත ප්‍රාර්ථනා නොකළ, වෙනුවෙන් තමන්ගේ දරුවා තමාගේ ඉලක්කේ සාධනය කරන්න කැපවෙන්නේ නැති බවත් දැන දැන දරුවාගේ විමුක්තිය වෙනුවෙන් කැපවුන්. සුද්දෝධන රජ්ජුරෝ. රහත්භාවයට පත්වෙලා ඒ අරහත්වය තුළම ඉතා සුවස්සේ. ඒ රහත්ඵලේ වින්දනය කරමින් රහත්ඵලයේ නිරාමිස ප්‍රීතියවිඳිමින් වැඩයිඳලා පිරිනිවම් පෑවා. ඒ නිසා පින්වත්නී මේ පියෙක්කුම්බන්ධව දරුවෙක්ගේ චර්යා මොනවගේද කියල කියන්න බුදුවරු පවායේ ගැන විශේෂ සදහස්සකින් කටහිතු කරලා තියනවා කියන කාරණයයි අද ඔබට පියවරුන්ගේ දවස්සේ මටකයන්න්න ඕන වනේ. තර්මය අවබෝධ කරගන්ඩ වීරිය කරන ඕනෑම කෙනෙක්ගේ හිතේ දරුවා පිළිබඳව ඇත්තේ ඉතා සසිවුමැලිසේ හස. ඒ සෙනහස තුලින් පවා ධර්මයේ මතුකරගන්න බුදුරජාණන් වහන්සේ අපට අනුසාසනා කළා මේ වගේ සිදධියෝන තරක් හොයාගන්න පුළුවන් සැවැත්නුවර හිටපු විශාලම ධනවතා තමයි අවිසාාල් ආර්ථික හයියක් තිබුණු කෙනෙක් තමයි අනේ පිළි සිටුවරයා කියලා කියන්නේ. තබන්ගේ වැඩිමහල් දියනිය බද්‍රා ඇය විවාහවනා ඇය විවාහවනාට පස්සේ දන් පැන් පුදන ස්්‍රද්ධාවන් තමන්ගේ නිවසේ වැඩකටයුතු හොයාවලන්ත කෙනෙක් හිටියේ නෑ එකම කෙනා බාලදයනිය. සුමනාවන. ඇ ස්්‍රද්ධාවන්තයි. ඇය ධරමී තුළ ජියෝමානයි. ධරමී තුළ ජියවමානවීම ඇයි ස්ථාවර කරගට තිබුණා. ඇය සකෘර්දාාගාමී තත්වයට පත්තවෙලයි හිටියේ. මේ ජරාමරණ දුකට කොයිවෙලාවේ අපිට විවෘත වෙන්ඩ වෙයිද කියල හිතාගඩ බෑ. සුමනා කියන බාල රූමත්දියනය බරපතල ලෙස ලෙඩවුුණා. ඇයි ලෙද ඇන්ඳට වැටුණා. ලෙඩ ඇඳට වැටුනට පස්සේ හරීම දරු සෙනෙහසින් මේ විශාල් දනවත්. ධර්මී තුළත් ජීවිතය ගලපාගන්ට දන් පැන් පුදමින් ආමිසය බුද්ධප්‍රමුක භික්‍ෂු සංඝයාට පිළිගන්නුමින් කටයුතු කරපු මේ අනේ පිළු සිටුවරයා තමන්ගේ දියනිය ළඟට දුවගෙනාව. ඇවිල්ලා හොඳරයට බලාගනීට ඇස් දෙක දිහා. තැම් බලන මේ සෝතා පන්න විච්ච ශ්‍රාවකි බලාගෙන ඉදලකිව්වා දේ ඇයි බයවෙලාවකි. ඇ මියයන්ට හාසන්නයි. ඇයි මේ බයවෙලා වගේ. ඒ වෙලාවේම සුමනාවකිව්වා මලනුවනී මට බයවෙන්ඩ දෙයක් නෑ කියලා. තමන්ගේ තාත්තාට මලනුවනී කියලා අමන්ත්‍රණය කරපු වෙලාවේ ඔහුගේ හිතට සැකයක් කොපන්නා දුව සිහිමුලා වෙලා මිය ගියා කියලා. මලනුවනී කියලා ආමන්ත්‍රණී කරලා ඇස්දික පියාගත්තා. දුවගන දාඩිය දාගන බුදුරජාණන් වහන්සේ මුණ ගැයින්ඩගය. පින්වත්නී කොයි තරං ආර්ථිකහයියක් තිබුනත් කොයි තරම් බලයක් තිබුනත් ධර්මාවබෝධය තුළ යම් ස්ථාවර බවත් තුළ තමන්ගේ ජීවිතේ පිහිට ආහිටියත්න් ධාරක ස්නේහ ඉදිරියේ. ඒ සනිහස්ස මතුවෙලායනවා. සනිහසටනෙවෑ මේ සෝතාපන්න විච්ච ශ්‍රාවකයක් දාඩිය දාගන දුවගෙන යන්නේ දුවගන ගෙහින් බුදුරජාණන් වහන්සේට වැඳලකිව්වා අනේ ස්වාමීනී මගේ දියනිය මියගියා කියලා ඇඩුව. හඬදදේ බුදුරජාණන් වහන්සේටි කියේ නො ස්වාමීනයඇයි සිහි මුලාමලා මියගියා වගේ මට මල්ලී කියල කතා කරා ස්වාමී මම මල්ලි නෙමේ ස්වාමීනින් මම තාතානෙවෑ මලනුවන් කියල කතාකරිය යිකිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මලනුවන් කියලා කතා කළේ සිහිමුලා වෙලා නෙමි ඇ සකදාගාමී වෙ හිටි ඔබ තවමත් සෝතා පන්නයි ඇයන්න තුසිතේ උපන්නා ඇ තුසිතේ උපන්නා ඔබට මලනුවනී කියෙ ආමන්ත්‍රණී කරලා ඇය ධර්මීම් පණිවිඩයක් දුන්නා වීරිය කරන්දය කියලා. ඒ වෙලාවේ තමයි හිතාදාගත්තේ වත්න තවන්ගේ දරුවා ඉදිරිී ඇතිවෙන සෙනෙහස වචනවල්ට පෙරලන්න බෑ. ඒත් සෙනහස ඉස්සහා ආර්ථිකහය යට යනවා. බලයත් එෙක්ක ගොඩනගාගත්ත මහා බලකොේරයෙක්කුුණත් ඒ බලය යට යනවා දරු සෙනෙහස ඉදිරී. සමහරවිටේ පිතෘත්වය. ඒ පීත්‍රෝ ගුණය ඒ අකම්පිත බව. ඒ සෙනෙහස, දරුවෙකුට බාහිරව, අම්මා කෙනෙක්ගේ වගේ ප්‍රකටවේ සනිහස මුණගැහි නැතිවෙන්ට පුළුව. නමුත්ති සෙනිහස හදවත ගැඹුරටම බැහැගත් එකක් කියලා අදමි පියවරුන්ගේ දවස මතකතියාගන්ද. ඒ වගේම තමයි පියවරුන්ටත් අපිට හරි කරුණාවෙන් අනුශසනා කරන්න තියෙන්නේ. පසු තැවන්ට්‍ර හිත්වේදනා ඇතිකරගන්ට සෝසසුම් හෙලන්ඩ ඔබට ලොකු කතාන්දරටිකක් ඇති. ඒ කතාන්දර ටික පැත්තකින් තියලා ඔය සනිහසාස්සෙන් තමන්ගේ දරුවා ඉදිරියේ හිතින් කඩාවැටෙන ඒ කඩා වැටීම අතරින් පරිස්සමින් ධරමී මතුකරගන්්‍ර මොකද දරුවෝ නිසා හඬ හඬා ආපු ගමන සුළු පටු ගමනක් නෙමි තවත් ඉස්සරට කොයි තරම් අඩන්ටවේද දන්නේන හැබැයේ ඇඩීමට පවාද මවපියෝ කැමති ඒ ඇඩීම තුළින් පවා යැයි පුදුම විින්දනයක් ලබනවා ඒ නිසා මේ විඩාබර ගමනේදී දරුවන්ගේ නොසැලකේ මිදිරයේ දක්ස වෙන්න ධර්මයක්ම මතු කර ගන්ඩ. අලවනුවර භාග්‍යවතු වහන්සේ වැඩම කරලා මරණ සතිය ගැන ලස්සන බණක්කිව්වා. ඒ මරණ සතිය ගැන බණකද්දී උණහන්සේ වදාලා මරණ සතිය නිතර පුහුණු කරන්ට කියලා. මරණ සතිය ජේවිතය නිතර වඩන කෙනෙක් ජීවිතය අසරණවෙන්නේ නෑ කියලා උන්හන්සේ දේශනා කළා. විසගෝර සරපයක් දැකලා බයවෙනවා වගේ ජීවිතේ මරණ සතිය නැති මනුස්සෙක් අසරණ වෙනවා කියලා භාග්‍යෝතුන් වහන්සේ බනකි්වා. මරණේ ලෝකේ නියතයි ජීවිතේ තමා අනියත කියලා නිතර සිහිකරන මනුස්සෙක්. විසගෝර සරපයක්. ලීියකින් ඇතට කරලා තමන්ගේ වැඩපිළිවෙ තැතිගැනීමකින් බයිකින් තොරෝ සිද්ධ කරනවා වගේ තමන්ගේ වැඩපිළිවෙල තුළ ස්ථාවර වෙනවා කියලා උනාහන්සේ බණකිව්වාමී බනාහගෙන හිටියා අවුරුදු දාසේක පුංචි තරුණ ළමේ එයා ප්‍රසිද්ධයි පේසකාර දියනිය කියලා අවුරුදු තුනකට පස්සේ බුදුරජාණන් වහන්සේ සමාපත්ති නැගිටල බැලුවාද කාටද පිහිටවෙන්න කියලා. පිනත්නී බුදුරජාණන් වහන්සේ දැක්කා පිහිටවිය යුත්තෙ පේසකාර දියනයටයි. ඒ වෙනකුට ඇයට අවරදු දහ නමයයි. දහනමයකින් ඇයි මරනාසන්න වන බව අපගේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා. භික්‍ෂු සංගයා පිරිවරාගන අලාවු්නුවරට භාග්‍යවුතුන් වහන්සේ වැඩියා. අවුරුදු තුනකට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩි නාරංචිය අවුරුදු දහනමයක් වෙච්ච ජීවිතේ වැඩිහරියක් දුකෙන් පිරිලතිබුණු මේ පේසකාර දියනිය දැනගත්තා. හැබැයි ඇගේ ඇයගේ ජීවිතේ සුන්දරකාරණයක් තිබ ඒ තමයි අවුරුදු තුනක් නොකඩවා මරණ සතිය වැඩවා. හමන්ගේ තාත්තා නූල් කටමින් ජීවිතේ ගැටගාගත්ත මනුස්සේ. නූල් කටමින් ගතකරපු ජීවිතේදී මේ පේසකාර දියනිය තාත්තාට අරීයට උදව් කළා. උදේෙන්ම තාත්තා වැඩට යන ගමංකිවා දුවේ අද වියතක විතර රෙදිිකෑල්ලක් වියන්ට තියෙනවා ඒඒ වැඩටිකි වරකරගන්නට බැරි වුණා ඔයා දවල්ලු එනකොට නූල් ටිකත් ඔතාගන අරගෙනන්ටමයි යන්නංකිෙවා මේ මනුස්්‍යයා වැඩට ගියා පේසකාර දියනයට ආරංචුුණා අවුරුදු තුනකින් පස්සේ බුදුරජාණන් වහන්සේ වඩින බව. අවුරුදු තුනකට කලින් මරණසතිය ගැන අහගත්ත බණටික ඇය අදත් හුරු කරනවා ැ නෝල්ටිකෝ තන්නත්වෝන් හැබැයි කාලිකින් වඩින බුදුරජාණන් වහන්ස මුණ ගැහින්ඩ යන්න්නත් ො නෝල්ටිකත් ඉක්මනින් ඉක්මනින් හනිකට ොතාගන යනගමන් බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කූටාගාර සාලාවට ගියා. භාග්‍යවතුන් වහන්සේ දිරේ විශාල පිරිසක්වාඩි වෙලා හිටිය. ඇගිහින් හිටගෙනඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඇදිහා බැලුව. ඇය බුදුරජාණන් වහන්සේ ිට. වන්ද වන්දනා කලාම ගැඹුරුත් ධර්මකාරණයක් ඇහුව උන්වහන්සේ. දියනිය මේ කොහෙ ඉඳල දෙන්නේ ඇහකිවවා දන්නේ නෑ කියලා. කොහෙද යන්නේ දන්නේ නෑ ඇත්තටම දන්නේ නැද්ද නෑ දන්නවා. දන්නවනේද දන්නේ නෑ. බලන්නද මේ කතාව හරි අමුතුයි හරිම ඔබතෝ කෝටිකයි. කොහෙ ඉදල දෙෙන්නේ දන්නේනෑ. කොහෙ දෙයන්නේ දන්නේ නෑ. දනි නැද්ද කියල උන්වහන්සේහදදිීග නො දන්නවා කියලා. ඊට පසුන්හන්සියන අහින දන්නවාවනේද කියලා එතකොට නො දනින කියලා. එතකොට මේ වටේ ඉන්න මිනිස්සු බැලවා මේ බේසකාර කියල කෙල්ල කටකාරයි. බුදුරජාණන් වහන්සේ එකත් කිය කියාගෙන ඉනවනී වච්චන කියලා සාලාවින් ගෝසාාවක්කා වහිමනං අදවගේම තමයි. බුදුරජාණන් වහන්සේ විමසවා. හහින්දලදඉන්න කිය ඇහවාම දන්නේ නැද්දකිව ඇයි කියලා උණහන්සේට කියනවා ස්වාමීණි සංසාරී කොහෙන්දලදවී කියල මට තේරෙන්නේ නෑ. කොහෙද යන්නේ කිය ඇහවාම දන්න නෑැකිවේ ඇයි කියලා ඇහවාම ස්වාමීණී මරණින් මත්තේ කොහේ අයිද කියල දන්නි නැකිව්වා. ඒ නිසායි දන්නේය කිවකිවා. දන්නේ නැද්ද කියලා ඇහුවාම දන්නවා කිවේ ඇයි කියලා හන කොටයි කියනවා මැරෙන බව දන්නවා කිය නදහසින්න එහෙම කිව්වා කියලා. දන්නවා නේ දහත්දි දන්නේ නෑයකිවියයි කියලහනකොට මේ පේසකාර කියීන අවරුද්ධානමයක් වෙච්ච නවයෝන්විය ගත කරන මේ තරුණ දියනිය කියනවා. දන්නේ නෑකිව්වේ ස්වාමීණී මැරෙන බව දන්නවා. මරණින් නිහපැත්තේ කොහොම වෙයිද කියල මට හරියටම අදහසක් නෑ මැරෙනි වෙලාවක් දන්නේ නෑ. මෙින මේ කතාවකිවා බුදුරජානසු බණකිව්ව සෝතා පන්න වනා. නූල්ටිකත් අරගෙන සතුටෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තාත්තාළඟට පිටත්තලා ගියා. පිටත් කලා ගිහින් බුදුරජාණන් වහන්සේ ඉදිරයේ අහගත්ත බණටි ආවර්ජනය කරමින් යන අතරේ තාත්තා නිදාගෙන හිටියා. නිදාගෙන ඉන්න තාත්තාළඟට ගිහින් එක පාරම කතා කරනකොට තිගැස්සිලා තමන්ගේ පියතුමා නැගිටින්නකොට අර නූල් පන්දුව ඔතලතිබුණු එක කොනක්න් ඇයිගේ ඇහේ වැදිලා ලේ පෙරාගෙන වැටුණක් එක ගලවන්ඩ හදනකොට අධික රුදිර වහනයක් වෙලා ඇය මිය යනවා. ඒ මියගිය දුක දරාගන්න බැරුව ඒම මේ පේසකාර දියනේගේ තාත්තා ඒ පිතෘු සිනිහසින් හෙම්බත්වෙලා ඇදගෙන වැටවා. ෙම කමිසයක්වත් නැතුව පොඩි සරංකොටයක් ඇඳගත්ත මිනිහෙක් විදියට වීදියක් වීදියක් ගානී දරුදුකට අඩාගෙන යනෝ. මගේ දියනිය මියගියා කියන ධාරක ස්නේහයින්. මුසපත්තුනු මේ පේසකාර දියනියගේ තාත්තා හන්දියක් හන්දිියයක් ගානේ මනස ව්‍යාකූලු වෙලා දුවනොවා. අපි අහලතියෙන්නේ මවක් විදියට, බුදුරජාණන් වහන්සේ ඉදිරියට හඩාගන මනසෞුල්වෙලා ආපු කිසාගෝතමීලා ගැන විතරයි. හැබැයි ධාරක ස්නේහෙන් තමන්ගේ මනසෞුල් කරගන බුදුරජාණන් වහන්සේ ළඟට පිළිසරන හොයාගනාපු පේසකාර දියනේගේ තාත්තා වගේ පියවරු අනන්තවත් බුදුරජාණන් වහන්සගේ පිළිසරන ලබාගත්තා. මනසාවුල්වෙලා බුදුරජාණන් වහන්සේ ළඟටආාවේ. ෙක් විදිියට දුක දරන්න බැරිවුුණා තමන්ගේ දුවගේ අයිමිවීම දරාගණ්ඩ බැරිවුුණා දියනිය මියගිය බව කියමින් පාරට බැස්සා. තැනක් තැනක් ගගානි කෑගහමින් පිලිසරණ හොයාගෙන නැවිද්ද. දුක්කුණා බුදුරජාණන් වහන්සෙල් අඟට ඇවිල්ලා උන්වහන්සිගේ සිරිපතුල් ලිඹල වැඳලා සිරිපතුල් අල්ලාගෙන හඩහවැටුණක් භාග්‍යවතුන් වහන්සේ සිනිහසේ දුකගැන බණකිව්වා. පැවිදිවුණා. රහත් වනා. මෙන්න මේ විදියට තමන්ගේ දරුවෙක් අහිමිවෙනකොට ඒතුලින් ධර්මය මතු කරගන්න. දරුවෙක්ගේ සසිෙනහස තමන්ට මගැහැරෙනකොට ඒතුලින් ධර්මි මතු කර ගණන්ඩ අද ඉන්න තාත්තාවරු දක්සව යුතුයි. ඒවගේම මේ පියවරුන්ගේ දිනේ දරුවන් විදියට අපි අදහසක් ඇතිකර ගත යුතුයි. ඉතාම වැදගත්කාරණයක්. ඒ තමයි පින්වත්න දෙමවුපියන්ගේ හිත කම්පා නොවන විදිහට දෙමවුපියන්ගේ හිතේ පසුතැවීමක් ඇති නොවන විදිහට ඉතාම පරිස්්සමින් අපේ ජීවිතය සැකස් කරගන්න අපි දක්සවී යුතුයි. සමහරවිට අපි කොච්චල කිව්වත් හාමුදුරුවනීමේ අපේ අම්මා අපේ තාතා. අපි කියන විදියට වැඩකරන්න නෑනේ කියලා දරුවන්ගේ පැත්තෙනුත් දරුවන්ට යෝජනා කරන්න කතා කරන්න අදහසක් ඇැති නමුත් තමන්ගේ තාත්තාගේ හදවත රිද්දන් දෙපා. අම්මාගේ හදවත රිද්ධන් දෙපා. පින්වත්නී තාත්තාගේ කකුල් දෙකාල්ලලා කකුල් දෙක අතගාලා වදින්ට පුළුවන් දරුවෙක්වෙඩ. එ වැනි දරුවෙකුට තමයි බුද්ධසාසනය ප්‍රතිලාබය හදාගන්ඩ පුළුවන්. පුංචිකාලේ ඔබගේ කකුල් නිඹයිම්බා හදපු තාත්තාගේ කකුල් සිපගනිමින් කපු කකුල් දෙක සිබිමින් ඔබ සමහරවෙට ජීවිතේ එකම වතාවක්වත් වැැඳල නැතු ඇති. ඔබගේ කකුල් දෙක පුංචි දරුවෙක් විදියට නිදාගෙන නැගෙටින්ට බැරුව. ඇවිදිට බැරුව කිරිවලින් ඔබේ ජීවිතය පවතින කාලේ දරුවෙක් අතපයින් සංඥා නිකුත් කරනකොට ඒ අතපයි තමන්ගේ සරීරයේ වැදෙනකොට ඒ වැදන පාපර අතිංවදින පහර පවා සෙනෙහසින් දරාගත්ත තාත්තාගේ කකුල් දෙකයින් බලා. ඔබ වැඳලා නැතු ඇති. ඒ නිසා විශාල බෞතිික දේවල් තාත්තා වෙනුවෙන් ෝ නෑ. හැබැයි තාත්තා කරෙ මානවදාවාවෙන් පිරිච් ගුණධර්මවලින් පිරිච්ච මනුස්සෙක් විදියට තාත්තා කරෙහි වන්දනාකිරීමෙන් පවා අපිට අදමී පියවරුන්ගේ දවසේ තාත්තා සතුටු කරන්න පුළුවන්. ඔවුන් ඔොබෙන් රාජ්‍යක් බලාපොරොත්වෙන්නේ. ඔවුන් ඔබින් විසාාල භෞතික දේවල්තිිකක් බලාපොරොත්තුවෙන්න. සනහසම ඔවුන් සනසාරණ. දැන් අජාසත්ව කුමාරයා අසත්පුරු සැ සුර නිසා කඩා වැටුණා. විශාල පිත්‍රු හිංසකයෙක් බවට අජාසක්ට පත්වෙනවා. බිම්බිසාර රජ්ජුරු තමන්ගේ පුතාට වෛර කලි නෑ. රජමාලිගාවේ සිරකුටියක හිරකරලා පුංචි කවුලුවකින් ගිජ්ජකෝට පරුවතය ඇතින් පේනෙකොට. මගේ දරුවා මට වෛර කරනවා කියලා ඒ වෛරය ගැන නෙමේ යුතුේ. බිම්බිසාර රජ්ජුරුවෝ සිතුවිලි මාත්‍රයකින්වත් තමන්ගේ අජාසත්ව පුතා කෙරෙහි වෛරී සිතක් හදාගන්නේ නැතුව. පුංචි කවුලුවකින් ඇතින් පේන ගිජ්ජකූට පරුවතය දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේ සිහිකරකරා සතුටුවෙන්න පුළුවන් හිතක් කදාගත්තා. මගේ දරුවා මාව පීඩාවට පත්කරනවා විඩාවට පත්කරනවා මාව තලනවා මාව පෙලනවා මාව හිංසාාවට ලක්කරනවා කියලා. වෛරී සිතක් හදාගත්ති නෑ. ඒ තමයි සැබෑ පීතුරු සිිනිහසේ. සමහරවිට තදෙන් වචනයක් කතා කරන්න පුළුවන්. සමහරවිට තරවටු කරන්නත් පුළුවන් හැබැයි ඒ තරවටු කිරීම අස්සේ වෛරයක් නෑ. දරුවා කෙරෙහි ඉරිසිියාවක් නෑ. දරුවා කෙරහි ගොඩනගාගත්ත කෝන්තරයක් නෑ. ද මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට බුද්ධසාසනය අරගෙනාව හම අපි මිහිදු මහරහතන් වහන්සේට සදා නය ගැති. නාන්සේ නිසා තමා අදත් අපිමි ධර්මී කතා කරන්නේ. යොවරජ්ජුරුවෝ විදියට රජකමී දෙවනි බාගේ මිහිදුු කුමාරයාට හම්බවුුණ. බුද්ධ ශාසනයේ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. බුද්ධ ශාසනය තුළ විශාල පිරිසක් දායාදවෙන්ට වීරිය කරනවා. ඒ වීරිය කරනගොට මිහින්දු කුමාරයා යවරජ්ජුරුව විදියට පැවිදට පුදුම කැමැත් අත් තිබුණ. අනි මටක්මි සංසාරදුක ඉවරකරගන්ට ඇත්තන් කියලා පුදුමාකාර විදිහත් සනිහසක් පැවිද්ධ කෙරේ ඇති වෙලා තිබුණ. ගතවන බොහෝ සැපසම්පත් සහිත ජීවිතය. අනිත්‍ය වෙලා යන එකක්මී සැපසම්පත් අත්හරන්ඩ වෙනවා අත්හරිනකොට අත් හැරෙනකොට ධර්මයක් මතුකරගෙන මේ සසරදුක ඉවරගන්ට ඇත්තං කියලා මිහිදූ යුවරජතුමාගේ හිතේ සිතුවිල්ල කුපන්නා හැබැයි ධර්මාසෝක රජ්ජුරුවන්ට කිව්වෙනෑ හිත පෑරී කියලා තමන්ගේ රජතුමාට තමන්ගේ තාත්තාට කිව්වෙන මට යුවරජකමේපා මට පැවිද්ද හොඳයි කියලා යටීතේ තියාගෙන හිටියා වචන මාත්‍රයකින් හරි තමන්ගේ පියරජතුමාගේ හිත පෑරී කියලා. බලන්න සත්පුරුෂයගේ ගුණවත්කම අද ඉන්නවා බුද්ධ පූජාව ජයට තියෙනවා බුද්ධ පූජාව අල්ප මාත්‍රයකින් වරදදන්නේ නෑ හැබැයි තාත්තගේ බඩගින්න දැනින්නෑ. තාත්තගේ බඩගින්න ගැන සංවේදී නැති උදේට දවල්ට දානි බුද්ධ පූජාව පිළිගන්වන සවසට අෂ්ටපාන අෞෂධ පූජා සයිතව ගිලන්පස පූජාව බුද්ධාසනේ මත තියන. එහෙත් තාත්තාගේ බඩගින්න දැනන්නේ නැති. තමන්ගේ තාත්තාට පියතුමාට බෙහෙත්තේත්තික කරගෙන දෙන්නේ නැති දරුවූ ඉන්නවා. එහෙම දරුවන්ට මේ සත්පුරුෂ මිහිදු කුමාරයාගේ ජීවිතය යුවරජෙක් විදියට මොන්න තරං ආදර්ශ සම්පන්නයිද. අන්තිමටම මොගලී පුත්ත තිස්ස මහරහතාතන් වහන්සේගෙන්. අහ දැනගත්තා බුද්ධශාසනයට නෑකමක් හදාගන්නේ කොහොමද කියලා. උණහන්සේ වදාලා බුද්ධශාසනයට නෑකමක් හදාගන්නවා නම් ලේ පරම්පරාවේ කෙනෙක් මහන කරන්නට කියලා. ඒවෙලාවෙ තමයි ගිහිම් පුතාට විස්තරී කියන්නේ. කියනකොට තමයි කියන්නේ අනේ තාත්්‍යය පියරජතුමනි මගේ හිතෙත් ඔය අදහස මුල් බැහැගෙන තිබුණි. පියරජතුමාගේ හිතට හානියක් වෙයි පියරජතුමාගේ හිතට යම් පසුතැවීමක් ඇතිවේ යනේ මගේ පුතා මහන වුනා කියලා. ඒ නිසා මම ඔබවහන්සේට ඔය කතාව කිව්වෙන කියනවා. බලන්න පින්වත් වචන මාත්‍රයකින්වත් සිතුවෙලි මාත්‍රයකින්වත් තමන්ගේ පියතුමාගේ හිතරිද්දපු නැති. අනිත්්‍යෙක ඉතාම සාධාරණ සසරදුක ඉවරකරගන්න අදහස ඇතියෝවත් ඒ අදහස තමන්ගේ තාත්තාගේ හිතරිදයි කියලා කියපු නැති සත්පුරුෂයන්ගේ සාසනයක තමයි. අදත් පින්වත්නේ අපි නැවතිලා ඉන්නේ. ඒ බව අපි තාම හොඳින් තේරුම්ගණ්ඩ වශ්‍යයයි. හොඳයි දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හොඳදයි ඔබ වහන්සේලා පීතෘත්වේ සිනිහසී නාමිං අපිට කරන්න පුළුවන් ඉහළම සංග්‍රහය විදියට මොකක්ද යෝජනා කරන්නේ කියලා. ධර්මීම් බලන කෙනෙක් විදිට මට ඔබට කියන්න තියන්නේ මිච්චරයි. ආහාරපාන ඇඳම් පැළැඳම් බෙත්තෙත්ම කටයුතු බොඳදට හොයා බල කෙනෙක් වෙන්න පුුවන් හොයා නොබල කෙනෙකුත් වෙන්න පුළුවන්. දරුවෙක් විසින් තමන්ගේ අම්මාට තාත්තාට තමන්ගේ නයගෙවලදාණඩ කරන්න පුළුවන් ඉහළම සංග්‍රහය තමයි. තමන්ගේ දෙමවුපියන් සද්ධාව තුළ සද්ධා සම්පත්තියෙයි පිහිටවන එක. තමන්ගේ අම්මා තාත්තා සීලය තුළ පිහිටවන එක. මසුරු මාපියන් පරිත්‍යයාගේ තුළ පිහිටවන එක. ප්‍රඥාව දුරුවල වෙලානං, ධර්මකරුණු කිය කියා ප්‍රඥ්ඥාවතුළ පිහිටවමින් මේ ධරමී පිළිසරණ හදා දෙෙන්ට කියලයි. ඔබට ඉතාම කරුණාවෙන් අපට අනුශාසනා කරන්න තියෙන්නේ. පින්වත්න බොහෝ පියවරුන් නිහඩයි. වච්චනවලින් සිනිහස මතුවෙන් නැතිවෙන්න පොළුව. මාතෘත්වේ සිනිහස හැම වෙලාවකට හැමවෙලාවකම වචනවලට පෙරලෙනවා. පීතෘත්වේ සිනිහස වචනවලට පෙරලින්න. ඒ සිනිහස මහාමීරු පරවතය වගේ හොළවන්ඩ බැරි තලම් ගනවෙච්ච සිනිහසක්. අවධානින් ධර්මී තුළින් පීතෘු සිනිහස හොඳී නවබෝධ කරගන තමන්ගේ පියතුමාගේ ඇස්දික දිහාමුුදවට බලාගටින්ද. ඒ ඇස්වල ගුඩාක්දේවල් කියවෙයි. ඒ තාත්තාගේ හිසතුළ මොන්න තරම් බරක් කුහුලගනිින්න්නනවාදිකෙළ ඔබට තේරේ. බාහිරින් නොපෙනුනාට ඒ හදවතස්සේ මොනතරං ගැඹුරු ධාරක සෙනෙහසක් තියෙනවාද කියලා ඔබට තේරේ. සිහිරෙන්ම දරුවන් සිබින ඒ පාරිශුද්ද සෙනෙහසේ දිය වල්පතක් මෝරණ බව ඔබට තේරේ තාත්තාගේ හදමඩල තුළ ඒනිසා මේ පියවරුන්ගේ දිනේදී මේ සුවිශේෂ දම් දෙස්සුමින් ඔබට කරුණාවෙන් අනුශාසනා කරන්නේ සැබෑත්්‍යාගගේ විදියට ධර්මී දායාදේ ඔබේ පියතුමන්ට පිහිට කරලා දෙන්න කියලයි ඔබේ ඉිල්ලන්නේ. ඒවගේම පියවරුන්ටත් කරුණාවෙන් මතක් කරන්නේ පසුතැවීම සෝසුසුම්හෙලීම් වැලපීම් මතරින්. ධාරක ස්නේහය ඔස්සේ හෝ දරුස්සෙ නිහස අහිමිවීම ෝොස්සේ හෝ කුමන පදනමකින් හරිකමක් නෑ ඒ භාග්‍යවතුන් වහන්සිගේ ධර්මිය තුළ ජීවමාන වෙන්නයි ඔබට අනුශාසනා කරන්නේ පියවරුන්ගේ දිනේ දවසේ පියවරුන්ට තෑගි භෝග දෙන විවිධ සංග්‍රහයන් කරන විවිධ වරදාන දෙන ඒ අයි සතුරු කරන්් විවිධ දේවල් කරද්දී පියවරුන්ගේ දිනේ අපි ඔබට ධර්මයකිවා සැබෑ පේතෘත්වේ ගොඩ නගාගන පේතෘත්තුවේ ඔස්සේ ධර්මීම් අතු කරගන්නට ඔබට හැකිවේවා දරුවන්ටද පියවරුන් කෙරහි මානව දයාවනුකම්පාව පෙරුණු සැබෑ සෙනෙහසින් පරිපෝර්ණ වෙච්ච ශ්‍රාවකයෙක් විදියට ජීවමානවන්නට මේ ධර්මදේශන උපකාරවේවා කෙල් අපි ඔබට ආශිර්වාද කරනවා සුමුදු බුදු අදනින් සදාසිත පියසිතක දරුදුකනිවේවා පබුදු වන දම් පද ඇසගෙන දරුසිතේ පියගුණමැවේවා න් පිනායන උතුම් පියගුණ දනන් තුඩ තුඩ නිතිගයේවා පින්පුරාගෙන ගෙවෙන සසරේ පියවරුන්ගේ දුකනිවේවා පින්පුරාගෙන ගෙවෙන සසරේ පියවරුන්ගේ දුකනිවේවා පින්පුරාගෙන ගෙවෙන සසරේ පියවරුන්ගේ දුකනිවේවා ඔබහැම දිනාටම ටරුවන් සරனை.